රයි එහෙනම් සුබුරුදු පරිදි අදත් අපි සාමාන්‍ය විදිහට අපේ නොමිලේ පන්තිය ආරම්භ කරන්නයි යන්නේ ඉතින් මුලින්ම කියන්න ඕන ගොඩක් දෙනෙක් මාව විශ්වාස කරන් අපේ පන්තියට දීර්ඝ කාලයක් තිස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා ඉතින් ඒ කට්ටිය මේ මම හොඳයි කියලා දැන් ඇත්තරම ඔයාලගේ ටවුන් එකේ තියෙන පුතේ රයිස් කඩයක් ඒ රයිස් කඩේට ඔයා ඒ කඩේ හොඳ නම් විතරයි දෙවනි දවසට යන්නේ ඒ කඩේ හොඳ නම් විතරයි තුන්වෙනි දවස හතරවෙනි දවස ආදී වශයෙන් ඔයා මාසයක් හෝ අවුරුද්දක් දිගට මේ කඩේට කෑම ගන්න යන්නේ අන්න ඒ වගේ තමයි මේ ටියුෂන් ක්ලාස් එක හොඳයි නම් ඒකෙන් ඔයාට වැඩිපුර මොන හරි දෙනවා නම් ඔයාගේ මුදලටත් වඩා වැඩිපුර මොන හරි දෙයක් දෙනවා නම් ඔයා එතෙන්ට හොයාගෙන යනවා ඒ රයිස් කඩේ ඔයාට දෙනවා හොඳ ෆුල් රයිස් එකක් හොඳට චිකන් දාලාත් එක්ක දැන් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවාට කියන්නේ නැද්ද ඒ ගැන කියනව නේද එතකොට පුතේ ඒ වගේ තමයි අපේ ක්ලාස් එකත් අපේ ක්ලාස් එකෙත් ෆුල් එකක් දෙනවා ඔයාට බඩ පිරෙන්න දෙනවා ඔළුව පිරෙන්න දෙනවා හොඳ දැනුමක් හරි මේක විශේෂත්වය තමයි මේ දැනුම දෙන්නේ නොමිලේ වීම ඉතින් එන්නේ කර්ම කාරණා නිසා පුතේ අපේ පන්තිය ඔයාලට සුවිශේෂී වෙලා තියෙනවා ඇත්තරම කිව්වොත් බහුතරයක් දෙනෙක්ගේ ජීවිතයේ උඩු යටි කර කර වෙලා තියෙන්නේ අපේ ක්ලාස් එකෙන් ඒ නිසා පොඩි සාක්ෂියටත් ඒ කලුත් ළමයි කීප දෙනෙකුත් ඇති ඒ නිසාම මට පොඩ්ඩක් හෑන්ඩ්ස් අප් දෙන්න ඔයාගේ ජීවිතේ වෙනස් වුණේ අපේ පන්තියෙන් ඔයා මේ තාක්කල් පාඩම් කරන්න හිටපු නැති කෙනෙක් හැබැයි දැන් ඔයා පාඩම් කරනවා දැන් ඔයා රැවණකම් වැඩ කරනවා මට හෑන්ඩ්ස් අප් දෙන්න එහෙම ජීවිතේ වෙනස් කරගත්තු ළමයි ටික ඒක තමයි මගේ සතුට ඒක තමයි මගේ තෘප්තිය බවට පත් වෙන්නේ පේනව නේද අලුත් ළමෙක් ඉන්නවා නම් එතකොට එයාට හොඳටම සාක්ෂි දරන එකක් තමයි මේ පොයින්ට් එක ළමයින්ගේ ජීවිත වෙනස් වුණේ අපේ ක්ලාස් එකෙන් පාඩම් කරන්නේ නැතුව මුල්ලකට වෙලා හිටපු ළමයි තමන්ගේම වෙනුවෙන් තමන්ගේම අනාගතය වෙනුවෙන් ඒගොල්ලෝ ගොඩනගාගත්ත හීනයක් ඒ හීනේ පිටිපස්සේ වැඩ කරන්න පටන් ගත්ත උයක් වගේ ඒ වැඩ කරද්දී ඉස්සරහට බාධාවක් ආවොත් ඒ බාධාව ගැන නෙමෙයි හිතන්නේ යාට. යාට මැවෙන්නේ, යාට මැවිලා පේන්නේ යාගේ අරමුණ, යාගේ ටාගට් එක. පුතේ ටාගට් එක දිහා බලලා වැඩ කරද්දි බාධා ඉස්සරහා තියනවද කියලා අදාළම නැහැ. උන් යක්කු වගේ වැඩ කරනවා. එහෙම පිරිසක් තමයි මේ ඉන්නේ. ඉතින් මේ මට මෙතනදි කියන්න ඕන මම වැඩ කරනවා. මම ඔයාලට පොරොන්දු වී දැන් ඔයාලා ගෲප් එකක් හදුවානේ. දැන් ළමයි 600ක් 700ක ප්‍රමාණයකට ඉන්නවා ගියේ පාර හිටියේ ගිය සතියේදී 400 ගණක් නේ. ඒතර ඔයාලා ඒ පොරොන්දු ඉෂ්ට කරා ගෲප් එකක් හැදුවා. ඒකට කට්ටිය එකතු කරා. ඒ නිසා මම ඔයාට පොරොන්දු වෙනවා විභාගයේ ඉවර වෙනකන් සඳුදා බ්‍රහස්පතින්දා රාත්‍රී 8 සිට 10 දක්වා ඔයාගේ නොමිලේ පන්තිය සදාකල් කරනවා. පැහැදිලිද? දැන් සතුටුද? හරි. මං කිව්වොත් කිව්වද? හරි. මොකද ගෲප් 50ක් විතර හැදුවා ළමයි. ගෲප් 50ක් විතර අලුතෙන් කට්ටිය හැදුවා. හරි. පොඩි මොටිවේෂන් පාරක් දීලාම පටන් ගමුද? නැත්නම් කෙලින් පාඩමට යන්න. චූටි මැසේජ් එකක් දාන්න. මොටිවේෂන් පාරක් එක්ක යන්න කෙලින්ම පාඩමට යන්න. මැසේජ් එකක් දාන්න. ගොඩක් කට්ටියට තියෙන මොටිවේෂන් එකක් එක්ක යමු කියලා. හරි. දැන් හැමෝම දැන් නතර කරන්න මැසේජ් දාන එක. මම මැසේජ් දාන එකත් බ්ලොක් කරනවා. හැමෝම හොඳට S2 පියාගෙන හිතන්න මෙන්න මෙහෙම. ඇයි ඔයා උසස් පෙළ කරන්නේ? මං තරඟකරුවෙක්ගෙන් අහනවා ධාවන පිටියේ ඇයි ඔයා තරඟයට සම්බන්ධ වෙන්නේ? ඌ කියනවා ආතල් එකට මං තරඟ කරනවා. එහෙම තරඟකරුවෝ ඉන්න පුළුවන්ද? බැහැ. කිසිසේත්ම ඉන්න බෑ. ආතල් එකට තරඟ කරන්න බැහැ. ආතල් එකට එයාට ආතල් එක ඕනනම් එයාට පුළුවන් ක්ලබ් එකකට යන්න, එහෙම නැත්නම් පාටියකට යන්න පුළුවන්, නැත්නම් විනෝදෙන්න බීච් එකට යන්න පුළුවන්. ඒ නිසා කවුරුත් ආතල් එකට උසස් පෙළ කරන කට්ටිය නෑ.
උසස් පෙළ පන්තිරේ යන දවසේ ඔයා මවා ගන්න මෙන්න මේ ටික මාත් එක්ක දැන් මේ ගමන ඉන්න ඕන වටේ පිටාවේ එහා පැත්තේ සද්ද ඇහෙනවා ටීවී එකේ සද්ද කිසි දෙයක් අදාලා නැහැ හෑම් ෆ්‍රී ගහගත්තා පන් මේ කාමරේ මුල්ලකට වුණා මං කියන දේ අහගන්න භවනාවක් වගේ මේ මොටිවේෂන් එක මාසෙකට හරියන්න දෙන්නේ ශක්තියක් හරි ඔයා බලන්න මේ ඔයාගේ සාමාන්‍ය පළ ප්‍රතිඵල එන දවස හොඳට නිකන් හිතන්න නිස්නිස් කලංගෝ කලබල වෙන්න එපා හිමිට හිතන්න සාමාන්‍ය පළ ප්‍රතිඵල එන දවසට ඔයාගේ ඇඟ හිරි වැටෙනව නේද මේ ප්‍රතිඵල එන දවසට ඇයි ඔයා සාමාන්‍ය විදිහට පාස් වුණා ඔයාගේ අම්මට මාර හැපි එකක් තියෙන දාට ඒ දවස සතුට මේ අමගේ ලාවට විතර කඳුළු තිබ්බනේ සස් දෙකේ හොඳට කල්පනා කරලා බලන්න එහෙම එකක් තිබ්බා තාතර සෑහෙන සතුටයි තාත්තා වැඩිය පෙන්නන්න ගියේ නෑ හැබැයි ඔයාලට මොනවද අරන් දෙන්නත් ඇති සමහරට තාත්තගේ හිත සතුට නේ ඇයි එහෙම සතුටක් ඉන්නේ කට්ටියට අවුරුදු ගාණක් තිස්සේ ඔයා වෙනුවෙන් ඒ කට්ටිය මහන්සි වුණා ඒ මහන්සි වෙනකේ ප්‍රතිඵලයක් ඔයා අරන් දුන්නා ඔයා සුපිරි වා පට්ට ඒක තමයි කියන්න තියෙන්නේ හැබැයි ඔයා නියම ජයග්‍රහයකෙක් නෙමෙයි පුතේ වැඩි නියම ජයග්‍රහයකෙක් නෙමෙයි ගේම් එකක් තියෙනවා ඒකේ ලෙවල් 3ක් තියෙනවා ගේම් එකක් තියෙනවා ඒකේ ලෙවල් 3ක් තියෙනවා ඒ කියන්නේ පේවර 3ක් තියෙනවා ගේම් එකේ පළවෙනි ගේම් එක දින්නා පළවෙනි ගේම් එක කොහොමවත් පාස් කරනවා ඒ තමයි ශිෂ්‍යත්වය හරි දෙවෙනි ගේම් එක තමයි ඕ ලෙවල් 4ක් තියෙනවා මේ ගේම් එකේ ලෙවල් 4ක් සමා වෙන 4ක් දෙවෙනි ගේම් එක තමයි සාමාන්‍ය පෙළ ඕ ලෙවල් හැබැයි ඒකේ ඔටෝ පාස් කරන්නේ ඒකෙන් කීප දෙනෙක් ෆේල් කරනවා හැබැයි වැඩකාරයෝට කී ගේම් එක ගහලා ප්ලේ කරලා සුපිරියට ගේම් එක ගහලා දිනනවා දිනලා ඔන්න තුන්වෙනි ගේම් එකට එනවා ඒ තමයි සරසවිය සමහරු හිතනවා මේ ගේම් එක එක ලෙවල් එකක් ගැහුවට පස්සේ දිනුම් කියලා ලෙවල් දෙකක් ගැහුවට පස්සේ දිනුම් කියලා හිතනවා ලෙවල් තුනක් ගැහුවට පස්සේ දිනුම් කියලා හිතනවා නෑ පුතේ තුන්වෙනි ලෙවල් එකක් ගැහුවා ඒක ලෙවල් එකක් විතරයි මුළු ගේම් එකම ජයග්‍රහණය කරන්න නම් එයාට හතරවෙනි ගේම් එකක් ප්ලේ කරලා ඒක දිනන්නම වෙනවා පුතේ එක ලෙවල් එකක් දින්න කියලා මුළු ගේම් එකම දිනන්නේ නැහැ අන්න ඒක හොඳට මතක තියාගන්න ඔයා ඕ ලෙවල් පාස් වුණා කියලා මුළු ගේම් එකම දිනුන්නේ නැහැ ඔයා උසස් පෙළ යන්තම් පාස් වුණා කියලා මුළු ගේම් එකම දිනුන්නේ නැහැ ඔයාට කැම්පස් එකේ පුංචි ගේමක් තියෙනවා හැබැයි මම කියන්නේ මම නම් දකින විදිහට ජීවිතයේ උස් අමාරුම විභාගය සාමාන්‍ය පෙළ විභාගය කැම්පස් වල විභාග අමාරු නෑ හරි හිතලා ලියන්න පුළුවන් මට්ටම් තියෙන්නේ ඒ නිසා මම කියන්නේ මේ ගේම් එක ජයග්‍රහණය කරන්න ඕන මේ ගේම් එක ජය ගන්න ඕන ඒ ජය ගන්න අවශ්‍ය ශක්තිය ඒ ජය ගන්න අවශ්‍ය එනර්ජි එක ඔයාගේ පිටිපස්සේ තියෙනවා මට මතක් වෙනවා මෙන්න මෙහෙම කතාව මම එක දවසක් කිව්වා මේ අර වඩුවාසිය පැන්සල කණේ ගසාගෙන කොමගේ පැන්සලෙයි කියමින් වඩුමඩුව දෙවනත් කරන්නේ යම්සේද ළමයිනුත් ඒ වගේලු තේරුන්නේ නැහැ කියප එක උණ්ඩුක පුච්චි අවශෝෂණය වෙලා සිරිපාද ගියාම සම්බ ගණන් වගේ වුණානේ ඒක තේරුණෙත් නැහනේ ඔව් ඒක තේරෙන්න බෑ ඒ වගේ වුණානේ කියපු දේවල් නේ මේ බලන්න දැන් මේ ගේම් එකේදී තිබී යුතුම ලක්ෂණය තමයි අකණ්ඩ වැඩ කිරීම මේ ගේම් එකේදී තිබිය යුතුම ලක්ෂණය තමයි අකණ්ඩ වැඩ කිරීම මම හැමතිස්සෙම ඔයාලට කියනවා අපිට ඕනම දෙයක් පටන් ගන්න ලේසි අපිට අමාරුම දේ තමයි පුතේ ඒක පවත්වගෙන යන එක උදාහරණයක් අපි දන්නවා ආදර සම්බන්ධතාවය මොනතරම් ලේසිද පටන් ගන්න අයියේ මං ඔයාලට කැමති ආනංගි මං ඔයාලට කැමති කිව්ව ගමන් ආදර සම්බන්ධතාවය ෆිට වෙනවා හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ මේක කොච්චර කාලයක් මුඳින්න කරන් යනවද ඒක තමයි ලොකුම ප්‍රශ්නේ ඇයි පුතේ ඕනම දෙයක් මේ ලෝකේ පවත්වගෙන යන්න මාර අමාරුයි ඇයි බං මාර විදිහට බාධක උසස් පෙළ කරද්දී වාට තියෙන බාධක තාත්තලගෙන් අම්මලගෙන් සමහරවිට එහෙමත් බාධක සමහර ළමයින්ට ඇයි ගෙදර වැඩ කියන ඔක්කොම එයා ගෙදර ලොකු ලොක්කන එයාට ඔක්කොම වැඩ ටික කියනවා ඒල අම්මලට තේරෙන්නේ නැහැ සමහරලාට ඒකෙන් අම්මට බයින්න එපා ඒ වගේ ගේනාපු හැටි හරි වාට ලෙඩක් අසනීපයක් තියෙනවනම් ඒවා ගිනාපු හැටි ඒවා කාටවත් මුකුත් කියන්න එපා ඒවා හිතේ දරාගෙන ඉන්න ඔයා ලොකු තඩි දඩ බූට්ටියක් යවනා ඒවා ගිනාපු හැටි හරි දැන් ඒකට යන්න දෙන්න
පුතේ අතීතයේ කියන දේ දෙවියන් වහන්සේටත් වෙනස් කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඔයා ගියා ගිය මාසවල පාඩම් කරේ නැත්නම් ඒ ඔයාගේ නොසැකිලිමත්කම ඒවා දෙවියන් වහන්සේටත් වෙනස් කරන්න බෑ. අර කතාවක් තියෙන්නේ ගියපු නුවණ ඇතුන් ලවවත් බෑ අදින්න කියලා. ඒ කියන්නේ ගියපු නුවණ ඒ කියන්නේ පුතේ අතීතයේ කරපු කියපු දේවල් ඇතෙක් දාලවත් ඇදලා ඉස්සරහට ඇදලා ගියපු නුවණ අතීතයේ කරපු කියපු දේවල් ඇතෙක් දාලවත් ඉස්සර ඇදලා ඉස්සරහට අරගෙන ඒවා හරි ගස්සන්න බැහැලු. ඒක නිසා තමයි කියන්නේ අර ගියපු නුවණ ඇතුන් ලවවත් බෑ අදින්න කියලා කියන්නේ. ඒසා අතීතය කියන්නේ දෙවියන් වහන්සේටත් වෙනස් කරන්න බැරි දෙයක්. ඔයා තවමත් අතීතය ගැන හිත හිතා පසුතැවෙනවා නම් ඔයාට පාඩම් කරන්න බැරි වුණු කරුණු ගැන ඔයා හිත හිත පසුතැවෙනවා නම් ඔයා අසාර්ථක පුද්ගලෙක්. මට වැදගත් වෙන්නේ ඔයාගේ අතීතය නෙමෙයි. මට වැදගත් වෙන්නේ මීට පැයකට කලින් හිටපු ඔයා නෙමෙයි. මට වැදගත් වෙන්නේ මේ පන්තියෙන් ඔයා යද්දි වෙනස් චරිතයක් බවට පත් වෙලා යන්න ඕන. මම රුපියලක්වත් ගන්නෑ. මම කැමති මටත් අම්මා කෙනෙක් ඉන්නවා, මටත් තාත්තා කෙනෙක් ඉන්නවා. මමත් කැමති මගේ අම්මා සතුරු වුණා වගේ ප්‍රතිඵල එන දවසට ඔයාගේ අම්මගෙත් ඇස්වල සතුරු කඳුලක් ඇති වෙනවා දකින්න. මම ඒකටයි කැමති. මට ඔයා ගැන අදාළම නැහැ. මට ඔයාගේ වැඩක් නැහැ. මම කැමති මම ආදරේ උඹලගේ අම්මට. මං ආදරේ තාත්තට. මං ආදරේ ඔයාලගේ බාරකරුවට. එයා සතුරුින් ඉන්නවා දකින්න මමත් කැමති. මොකද ඒ කට්ටිය දවසක් දෙකක් නෙමෙයි පුතේ කැප කිරීම කරන්නේ. මාස ගණන් අවුරුදු ගණන් කැප කිරීම කරන්නේ. බලන්න එච්චර එහෙව් කැප කිරීම කරපු අම්මටයි තාත්තටයි ඇයි අපිට බැරි මේ මාස ගණක් කැප කරන්න? අපිට කියන හොඳ වචනයක් කියන්නකෝ. එහෙම කරන්නේ නැත්නම් අපි ඒ කට්ටිය පාන්දර නැකිරලා උදේ හවහ වැස්ස බලන් නැතුව එක පිම්මේ වැඩ කරනවනේ. බ්‍රේක් එකක් නෑ ළමයි. තාත් අම්මට නම් මොකක් හරි පැනඩෝල් පෙත්තක් හරි බීලා ඉන්න පුළුවන් ගෙදර. හැබැයි තාත්තට එහෙම කරන්න බෑ. ඇයි ඒ? තාත්තා බ්‍රේක් එකක් ගත්තොත් නිමාඩුවක් ගත්තොත් කාට තාත්තර කවුද කන්න දෙන්නේ? තාත්තර කොහෙන්ද සල්ලි දෙන්නේ? එනිසා සමහරලාවට ඒ වගේ කැපකිරීම කරනවා ඒ කට්ටිය. එනිසා මම ඔයාලට කියන්නේ මේ එහෙව් කැපකිරීම කරන ඒ දෙන්නට ඔයා මෙහෙව් කරලා හරිද? ඇත්තටම ඔයා අම්මට සහ තාත්තට නියම වටිනාකමක් දෙන කොල්ලෙක් නම් එල්ල කොල්ලෙක් නම් නියම වටිනාකමක් දෙන එල්ල කෙල්ලෙක් නම් ඔයා අඩුම පාන්තර දෙක තුන වෙනකන් අදින පාඩම් කරන අදින චරිතයක් වෙන්න ඕන. මම කියන්නේ මේ මුළු ජීවිත කාලෙම මේක ඉගෙන ගන්න ඕන කියන එක නෙමෙයි. මේ ජීවිත කාලෙම පාන්දර වෙනකන් ඇහැරිගෙන ඉන්න ඕන කියන එක නෙමෙයි. අපේ ඊයේ මාස තුනේ පන්ති අපි එකහමාරකම් පන්ති කරා. නමය මාරින එකහමාරකම් පන්ති කරා. හරි. ඒ මාස තුනේ කෝස් එකේ. ඉතින් ඒ ළමයි පිරිසක් කැප වෙලා ඉන්නවා. ඇත්තටම මේකට සතුටුයි. ඉතින් මම කියන්නේ මේ පුතේ අර කැප වෙන පිරිසට නෙමෙයි මේ බයින්නේ. බයිනෝ නේ උපදෙස් දෙන්නේ කැප වෙන පිරිසට නෙමෙයි. කැප වෙන්නේ නැතුව මුළු ගහිලා පැත්තකට ලයින පිරිසට මම මේ කියන්නේ. පුළුවන් මේ ගේම් එක ගහන්න. මාස තුනෙන් දිනපු කට්ටි ඉන්නවා. මං ආසයි ඔයාලට අර විශ්වවිද්‍යාලේ අය අක්ක කෙනෙක් අර කරන කතාව දාන්න. මං ඒ වීඩියෝ එක ප්ලෑන් කරගත්ත නෑ. නැත්තම් මට ඔයාලට ඒ වීඩියෝ එක පෙන්වන්න තිබ්බා හොඳට. මම බලන්න ඉස්සරහදී හම්බුනොත් ඒ වීඩියෝ එකට දාන්න. ඒ නිසා මං කියන්නේ ඔයාගේ දිස්ත්‍රික්කයේ පළවෙනියම වෙන එක්කෙනෙක් ඉන්නවා පුතේ. ඔයාගේ දිස්ත්‍රික්කයේ පළවෙනියම වෙන එක්කෙනෙක්. ඔයාත් මේ පැත්තේ ඉන්නවා. මේ දිස්ත්‍රික්කයේ පළවෙනියම වෙන්නේ ළමයටත් හොඳ අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ අම්මයි තාත්තයි මේ ළමයට ආදරේ. ඔයාටත් හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැත්තම් තාත්තගේ අම්මගේ ශක්තිය ගත්තු එක්කෙනෙක් හරි ඉන්නවා. එක්ක අම්මා කෙනෙක් එක්ක තාත්තා. නේ? අනිවාර්යයෙන්ම බලන්න ප්‍රති මේ දෙන්න මේ දෙන්නට මේ දෙමව්පියෝ සලකන්නේ එකම විදිහට නෙමෙයි. මේ අම්මලා තාත් මේ අම්මත් ආදරේ තාත්තත් ආදරේ කියලා. ඇඳුම් ටික අරන් දෙනවා, පන්ති සල්ලි ටික දෙනවා. තව කියන්නේ පන්ති සල්ලි දෙනවා, සරප්පු ටික අරන් දෙනවා, බේතේ ටික අරන් දෙනවා, ලෙඩ වුණාම බලනවා, සියල්ල කරනවා. නොමිලේ ඈ රුපියලක්වත් ගන්නෑ නොමිලේ. මේ ළමයට ඔයාට ඇඳුම් ටික අරන් දෙනවා, සපත්තු ටික අරන් දෙනවා. සමහරට මේ ළමයට වඩා හොඳේ වලින් තමයි ඔයාට අරන් දෙන්නේ. සපත්තු ටික අරන් දෙනවා, බේතේ ටික අරන් දෙනවා, සියලුම දේවල් කරනවා. මේ අම්මයි තාත්තයි මේ ළමයට ආදරේ පට්ට විදිහට.
හැබැයි මේක මාර ඛේද වාචකයන්නේ මේක මාර මේ වැරදිම වැරද්දක් මොකක්ද ඒ උතේ ප්‍රතිඵල වෙන දවසට මේ ළමයාගේ මේ දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙලා ඉන්න කොල්ලත් සතුට වෙනවා ඒ කොල්ලගේ අම්මත් සතුට වෙනවා තාත්තත් සතුට වෙනවා හැබැයි ප්‍රතිඵල වෙන දවසට ඔයත් දුක් වෙනවා ඔයාගේ අම්මත් දුක් වෙනවා තාත්තත් දුක් වෙනවා මොකක්ද එතන ප්‍රශ්නේ ඇයි එහෙම වෙන්නේ ඇයි අර මේ දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙන්න ඉන්නේ ළමයාගේ අම්මයි තාත්තයි විතරද සතුට වෙන්න ඕන ඔයාට හිතෙන්නේ නැද්ද ප්‍රතිඵල වෙන දවසට ඔයාගේ අම්මවත් සතුට කරන්න ඕන කියලා එහෙම අයිඩියක කින් නැද්ද එන්න ඕන ඔයාට දැන් අඬලා වැඩක් නැහැ පුතේ දැන් පසුතැවිලි වැඩක් නැහැ මං කිව්වේ මට ඊයේ හිටපු උඹ නෙමෙයි අද ඕන හෙට වෙද්දි අලුත් චරිතයක් නිර්මාණය වෙන්න ඕන මේ මොහොතින්ම වැඩ කරනවා කියන චරිතයෙන් මට ඕන 2021 ේ බැරිරුත් මං 22 ේ හරි ගේම් එක ගහනවා අන්න එහෙම පොරක් මට ඕන අන්න එහෙම උන් තමයි අපිට නිර්මාණය කරන්න ඕන මේ සමාජෙට එනිසා මං කියනවා ප්‍රතිඵල වෙන දවසක ඔයා හරියට දැම්ම තියලා වැඩ ටික කරේ නැත්නම් ඔයා පාඩම් කරේ නැත්නම් ඔයා දවසක පැය 15ක්වත් පාඩම් කරේ නැත්නම් ඔයාට ෆෝන් එක බලන්න වෙන්නේ පන්තියේ ටයිම් ටේබල් එකට වෙලාවට විතරයි. ඔයාට යාළුවගේ ස්ටේටස්වත් බලන්න වෙලාවක් නැහැ මේ කාලේ. ඇයි? ඔයා ඒ තරම් බිසි. ඔයා පොරක් වෙන්න දඟලන්නේ. පුතේ පොරක් වෙනවා කියන එක ලේසි නෑ. ලේසියෙන් පොරක් වෙනවා නම් උසස් පෙළ ලියන මෙතන 591ක් ඉනවා. ඒ 591ම පොරක් වෙන්න ඕන. පොරක් වෙන එක ලේසි නෑනේ ලේසියෙන් වෙනවනම් මේ ඔක්කොම පොරක් වෙන්න ඕන පොරක් වෙන එක අමාරුයි මේ 591 කුරුත් 20ක් විතර තමයි කැම්පස් යන්නේ මම දන්න විදිහට මට තේරෙන විදිහට හැබැයි අපේ පන්ති නිසා මට හිතෙනවා 100ක්වත් යයි කියලා මොකද මම උන්ට අවශ්‍ය දැනුම දීලා තියෙන මාස ගාණක් තිස්සේ ගා සතිර දවස් දෙකක් කරන්න ගේම අතාරින්න එපා පටන් ගන්න ගොඩක් කට්ටිය කරන්නේ පුතේ ස්ටේටස් දදා හීන දැක දැක ඉන්නවා හීන දැක දැක හිටියට බලාපොරොත්තු වලට ප්‍රාර්ථනා වලට විශ්වවිද්‍යාලය යන්න බෑ. ඔයා ලොකු තඩි පූජා වට්ටිය පූජා කරනවා කතරගම දෙයියන්ට ගිහිල්ලා කැම්පස් යන්න බෑ. හැමදාම බුදුහාමුදුරන්ට පාන තින උදේහව හොඳයි. හැබැයි ප්‍රාර්ථනා කරන්න කැම්පස් යන්න කියලා. එහෙම යන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. මාත් බෞද්ධ. එහෙනම් කොහොමද කැම්පස් යන්න පුළුවන්? බලාපොරොත්තු වලට හීන වලට විශ්වවිද්‍යාලය යන්න බෑ. හීන කියන දේවල් ළමයි මිනිසු විතරක් නෙමෙයි ළමයි විතරක් නෙමෙයි ඔයා විතරක් නෙමෙයි බල්ලොත් දකින්නවා අපේ ගෙදර බල්ලෙක් ඉන්නු තමහරලාට ඌ කේන්දරි ගානවා නිදාගෙන මං කල්පනා කරනයි කියලායි ඌත් හීන දකින්නවා වෙනස තියෙන්නේ බල්ලෝ හීන දකින්නෝ බල්ලොන්ට හීන හැබෑ කරගන්න බෑ ඔයාගේ වෙනස මොකද්ද බල්ලගෙන් වෙනස් වෙන්න ඕන කාරණා මොකද්ද ඔයා ඔයත් හීන දකින්නවා ඔයා හීන හැබෑ කරගන්න ඕන අන්න තමයි එතකොට ඔයා බල්ලගෙන් වෙනස් වෙනවා හැබැයි බල්ලත් හීන දැකලා හැබෑ කරගන්න නැත්තම් හැබැයි උඹත් හීන දැකලා හැබෑ කරගන්න නැත්තම් බල්ලගේ උඹලගේ වෙනස ගහලා බලන්න. එනිසා මම ඔයාලට බල්ලෝ කිව්වනේ මං තියා තදින් කතා කරේ. ඇත්තටම ඔයාගෙන් අම්මටයි තාත්තටයි මේ තාක්කල් උණු ලොකු ප්‍රයෝජනයක් නැහැ ඒක තමයි ඇත්ත කතාව. මේ අවුරුදු 20ක් ලඟ වෙන්නේ නෝනේ නේ 17 18 19 20 කියන කාල පරාසිනේ ඔය ගෙවෙන්නේ 20ක් ලඟ වෙන්න වෙනවා ඔයා සමහරලාට රුපියල් 10000ක් හොයාගන්න බැරි වෙන්නේ නැතු ඔයා හරහා අම්මටයි තාත්තටයි නේ හැබැයි අම්මයි තාත්තයි හරකෙක් හැදුවනම් එළ දෙනක් හැදුවනම් කිරි ටික ගන්නවා ගොම ටික ගන්නවා සාමාන්‍යයෙන් කිරි වලින් සහ රුපියල් මාසෙට 30000ක් විතර හොයාගත්ත හැකි මාසෙට ඊටත් වඩා හොයන්න පුළුවන් ඈ ඒ නිසා ඔයාගේ තවම වැඩ පෙන්නුව නෑ හරි මං එක පිළිගන්නවා හැබැයි ඔයා නිදා ගන්නවා නම් වේලාසනින් ඔයා පාන්දර වෙනකම් පාඩම් කරන්නේ නැත්තම් වැඩක් නැහැ නිතින් ඔයත් අර 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 බර මට්ටමට වැටෙනවනේ ඔයාගේ වෙනසක් පෙන්වන්න ප්‍රගතියක් පෙන්වන්න අම්මේ හරකෙක් හදාගත්තර වඩා මම හොඳයි කියන එක පෙන්වන්න අම්මට ආයි කියන්නේ නැහැ එහෙමෙන් ඊට පස්සේ ඇයි ඔයා පෙන්වන්න අම්මේ මම පාඩම් කරනවා නෙමෙයි පාන්දර වෙනකම් පාඩම් කරනවා හරක පාඩම් කරන්නේ නැහැ නේ මං උඩට වඩා හොඳයි මං ටාගට් එකක් වෙනින් වැඩ කරන්න යන්න මම මම කැම්පස් ගිහිල්ලා හොඳ සැලරි එකක් සහිත හොඳ පඩියක් සහිත මම හොඳ රැකියාවක් කරනවානේ මං ඊට පස්සේ හොඳ වාහනයක් ගන්නවා නිවසක් හදනවානේ අම්මේ මගේ වටිනාකමක් තියෙනවානේ පෙන්නුම් කරන්න යාලට හීන නිකන් දැකලා බෑ ස්ටේටස් වලට හීන සීමා වෙන්න බෑ ගොඩක් ළමයින්ගේ ස්ටේටස් වලට හීන සීමා වෙනවා හීන කියන දේවල් තියෙන පුතේ නිදාගෙන දකින්න නෙමෙයි බං නිදි මරාගෙන දකින්න
හීන කින දේවල් දකිද්දි යක්කු වගේ වැඩ කරන්න සූදානම් වෙන්න උනා. ඒක තමයි ඇත්ත කතාව. යක්කු වගේ. එතනදී උදේද, හවසද, රෑද දැන් කෑව විතරයි බට් මේ මුට්ටියේ බත් තියෙනවද කිසි දෙයක් උට අදාළ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඔයා දන්නේ ඔයාට ඔයාගේ අම්මයි තාත්තයි ඔය විදියට හරි සලකලා තිනවා. සමහර ළමයින්ට කණ්ඩ ටික නැහැ. බොණ්ඩ ටික නැහැ. හැබැයි ඔයාට බලන්න ඔයාට ෆෝන් එකකුත් කාගේ හරි ඔයාගේ නොවන ඔයාගේ නෙමෙයි වෙන්නේ නැති ෆෝන් එක. කාගේ හරි ෆෝන් එකක් කොහෙන් හරි කරකෝලා සලස්සලා දීලා තිනවන්නේ. දේටා කාඩ් එකක් දාලා එහෙම මෙහෙන් දීලා තිනවන්නේ. සමහර ළමයි ඉන්නෝ ඈතම දුෂ්කරම පළාත්වල. ඒ ළමයින්ට කිසි දෙයක් නැහැ. හැබැයි ඔයාට එහෙම නැහැ. ඒ කට්ටිය සියල්ල සම්පූර්ණ කරලා දීලා. හරිනේ මට පේන්නේ මේ වගේ. බත්තික උයලා පිඟානට බෙදලා මැල්ලුම් ටිකයි පරිප්පු ටිකයි වෙන වෙනම දාලා අනලා කට ගාවට කරනවා ඉඳා කපන් කියලා. ඒ කන්නේත් නෑ මෝ. උන්ට මොකද කරන්න ඕන කියන්නේ? ඇයි අම්මා මහන්සියලා වැඩ කරලා තුන් වේල උයලා කන්න බොන්න දීලා පන්දි සල්ලි ටිකත් ළඟට දීලා ෆෝන් එකකුත් අරන් දීලා ඩේටා කාඩ් ටිකක් දාලා මුගේ ඇඳුම් ටිකත් රෙදි ටිකත් හොදලා දෙනවා. අර අනල කවන්න විතරයි මේ තියෙන්නේ. ඇයි උඹට ඔය දේ කරන්න බැරි? මේ මිනිස්සයා මොනතරම් දුකක් විඳිනවද? ඒව අන්තර මතක තියන්න. මගේ යාළුවෝ ඉන්නවා පාරේදී හම්බෙලා කියනවා අනුරුද්ධ උඹ ගොඩ ගියා නේ මචං කියලා. ඉතින් කව් ඒ දැන් මම ඒ ළම ඒ යාළුවොත් එක තරහ නැහැ. ඉතින් ඇයි ළමයි ඒ කටියට ගොඩ යන්න එපා කිව්වේ කවුද? පස්සේ පසුතැවෙන්න එපා. ජීවිතේ පිටිපස්සේ හැරලා බලද්දී පහුගිය අවුරුදු වල මම මෙන්න මේ දේවල් නිකරේ අපරාදේ කියන මට්ටමට එන්න එපා. ඒක දැන් වෙනස් කරන්න. ඉරණම ජෝතිෂවේදීන්ට වෙනස් කරන්න බෑ. ඔයාගේ ඉරණම ජෝතිර්වේදීන් ලියන්න බෑ. ඔයාගේ ඉරණම කියන්නේ පුතේ මේ දැන් ලියවෙන ගමන් තියෙන. මේ දැන් කරන වැඩේ අනුව තමයි ඒක ලියවෙන්නේ. නැත්නම් ඔයා කැම්පස් යනවා කියලා මේ උපැන්න සහතිකේ ලියලා නැහැනේ මේ ළමයා උපතින්ම කැම්පස් ළමෙක් කියලා. ජෝතිර්වේදීන් කියන්නේ නැහැ මේ ළමයා උපතින්ම විශ්වවිද්‍යාලය පාස් වෙනවා කියලා. ජෝතිර්වේදීන් කියන්නේ නැහැ මේ ළමයා උපතින්ම කැම්පස් පාස් වෙන්නේ නැහැ කියලා. ඒ සියල්ල තීරණය කරන්නේ ඔබ. ඔබට පුළුවන්. මොකද ඔබ වගේම මිනිස්සු තමයි මේ ලෝකේ ජය ගන්න. ඔයා දන්නවද? ජැක් මා ආසියාවේම ධනවතා. ලෝකේම 14 වෙනි ධනවතාද කොහෙද? මම ෆොටෝ එකක් දැක්කා. අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා තව සහෝදරි දෙතුන් දෙනෙකුත් ඉන්නවා. ජැක්ම මේ චූටියට ඉන්නවා පොල් අතු පැලක් ගාව ෆොටෝ එකක් ගහලා චූටි කාලේ මෙච්චරක් විතර තියෙන පොඩි පොඩි කාලේ. හරි. ආසියාවේම ධනවතාවට. මොකද හේතුව? thinking pattern එක හිතන විදිය වෙනස් කරගත්තා. හිතන විදිය වෙනස් කරගත්තා පස්සේ වැඩ කරන විදිය වෙනස් වෙනවා. වැඩ කරන විදිය වෙනස් කරගද්දී ඔටෝ ප්‍රතිඵල එනවා. වැඩ කරන්න නැතුව ප්‍රතිඵල ගන්න බෑ පුතේ. ඒ නිසා මම උසස් පෙළ හඳුන්වන්නේ මේ වැඩකාරීන් ගියාමයි කම්මැලියන් ගිය අවසානයේ. කම්මැලියෙක් ඉන්නවනම් කම්මැලියා කියන්නේ මේ S වලින් C වලින් පාස් වෙච්ච ළමයා නෙමෙයි ඈ. වැඩකාරයා කියන්නේ A9 දාන කටත් නෙමෙයි. ඒකත් මතක තියාගන්න. ඒ වැඩිපුර තියෙන කෙනා වැඩකාරයෙක් නෙමෙයි. වැඩකාරයා කියන්නේ මෙතන හයිය කාට. මේ උසස් පෙළ කියන්නේ පුතේ තනියම ගේම ගහන එකක්. හොඳට බලන්න ඔයාගේ අත්දැකීමෙන් ඔයාට ඇති ගොඩක් ඕ ලෙවල් ප්‍රතිඵල දාපු උන් දැන් වෙද්දි අනාගෙන ඉවරයි. සුපිරියට අනාගෙන ඉන්නේ. ඕ ලෙවල් වල හොඳ මීටර කොමස් වලට ගිය කට්ටියම හොඳට බලන්න. රංචු ගෙයිලා නේ ලව් පටලගෙන පිස්සු නටනවානේ. හැබැයි මේ කැම්පස් යනවා කියන එක සිද්ධ වෙන්නේ ආර්ට්ස් වල ඉන්නම් යටින් නියුන් තම උඩ ගහන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ආර්ට්ස් වල ඉන්නේ මේ පුතේ වැඩ බැරි මේකා ගේමක් ගහපු එකේ තමයි කැම්පස් යන්නේ. බහුතරයක් අපේ කැම්පස් වල ඉන්නේ. ඊළඟට කියන්න තියෙන සුභාරංචි තමයි අපේ විශ්වවිද්‍යාලවල සාමාන්‍යයෙන් 30ක් විතර 100ක් ගත්තොත් 30 දෙනෙක් විතර දෙවනි අවුරුද්දේ ශකංශයි කරලා ගොඩ ආපු කට්ටිය තමයි ඉන්නේ. එනිසා ඔයාට හැප්පෙන්න තියෙන්නේ ඔයාගේ අවුරුද්දේ උසස් පෙළ ලියන කට්ටියත් එක්ක විතරක් නෙමෙයි කියන එකත් මතක තියාගන්න. දෙවනි පාරත් උසස් පෙළ කරලා කැම්පස් යනවා. එතකොට ඔයා මේ 600 අතරට යන්න ඕන නම් සාමාන්‍යයෙන් අපේ ගම්පහ දිස්ත්‍රික්ක නම් පුතේ 600යි ගන්න. ඔයාට මේ 600 ඇතුළත කැම්පස් එකෙන් තේරෙන්න ඕන නම් ඔයාගේ දිස්ත්‍රික්කේ ගම්පහින් නම් කෑගල්ලෙන් නම් 250ක් විතර.
ඔය විදිහට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අඩුයි පුතේ ඔයාට මේ ගොඩට වැටෙන්න ඕන නම් ඔයා හොඳට හිතේ තියාගන්න ඔයාගේ වයසයත් එක්ක විතරක් නෙමෙයි ඔයාට තරඟ කරන්න තියෙන්නේ ඔයාට අවුරුද්දක් වැඩිමල් අයියලා 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 කරත් එක්ක තරඟ කරන්න තියෙන්නේ ඒ නිසා මේ ගේම් එක ඇත්තරම ලේසි නෑ උත්සාහවන්තයෝ ජය ගන්නවා කම්මැලියෝ පරාද වෙනවා ඒ නිසා මම ටියුට් වල සඳහන් කරනවා සමහර වෙලාවට යටින් උසස් පෙළ කියන්නේ මේ වැඩ කාරෙන් ගියාම යයි කම්මැලියන්ගේ අවසානයයි කියලා ඉතින් අපි පන්තිය පටන් ගමු ඔයාට ඒ ශක්තිය තියෙනවා මේ ගේම් එක ගහන්න ඒ ශක්තිය තියෙන නිසා තමයි ඔයා මෙච්චර දුරක් ආවේ ඒ ශක්තිය තිබුණ නැත්නම් ඔයා මෙච්චර දුරක් එන්නේ නැහැ ඒක ස්ථිරයි හරි අපි එහෙනම් පන්තිය පටන් ගමු හරි එහෙනම් මේ වීඩියෝ එකෙන් අපේ පන්තිය පටන් ගමු ෆුල් ස්ක්‍රීන් වැටෙන්නේ නැති වෙයි ළමයි මේ බොහෝ දුරට වීඩියෝ එක මේ හරි ෆුල් ස්ක්‍රීන් වැටෙන්නේ නැති වෙයි පොඩ්ඩක් හෑන්ඩ්ස් අප් දෙන්න බලන්න මේ පිස්සු වෙලා ඉන්න කට්ටිය කැම්පස් යන්න පිස්සු වෙලා පිස්සෙක් වගේ වැඩ කරනවා කෝ දැනටමත් පිස්සු වෙදිච්ච කට්ටිය කෝ හිතා ගන්නවත් බෑ නේද ඒ තරම් අපේ පන්ති රාදරේනේ පේනව නේද පිරිස හරි ඇති ළමයි මන් දන්නවා හෑන්ඩ්ස් අප් නොදුන්නට හැමෝටම පිස්සු ඇදිලා තියෙන 250ක් විතර පිස්සු ඇදිලා දැනටමත් හරි එහෙනම් පුතේ අපි යමු අපේ මාතෘකාවට මේ අද මාතෘකාව තමයි මේ දේශපාලන විද්‍යාව කියන එක හරි දේශපාලන විද්‍යාව මම උඩින් ලියනවා මාතෘකාව දේශපාලන විද්‍යාව මොන විද්‍යාවද දේශපාලන විද්‍යාව මේක මේ මාතෘකාව මං අනේ චූටි ඉල්ලීමක් කරනවා ඔයාට
ඔයා මේ තාක්කල් හිටියා වගේ මං කිව්වේ පටන් ගන්න ලේසි ආරම්භ වෙනකම් මේක පවත්වගෙන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ඈ ඒක අපි හැමෝටම තියෙනවා කම්මැලිකම ඉස්මතු වෙනවා උඩට ගහනවා කරන්න දෙයක් නැහැ ගැම්මක් තියෙනවා නම් පොරක් වෙන්න ඕන නම් කැපකිරීම කියන දේවල් කරන්න වෙනවා එනිසා දැන් ඔයාලට නිදිමත ඇති WhatsApp එකට යන්න ඕන හිතෙනවා ඇති කණ්ඩෝ නැති ඇලි මැලි ගතිය ඇති කෑම විතරක් වෙන්න ඇති කෑම විතරයි වෙන්න ඇති කරන්න දෙයක් නැහැ පවත්වගෙන යන්න මේ ආපු ගැම්ම ඒක තමයි ඔක්කොටම වඩා අමාරු ගැම්මක් ගන්න පුළුවන් මම වචන කියද්දි හැබැයි ওই ගැම්ම පවත්වගෙන යන්න අමාරු නේද පුතේ ආ එහෙනම් ඒ ගැම්ම පවත්වගෙන යනවද නැද්ද කියලා තීරණය කරන්නේ උඹලා එහෙනම් පන්ති ඉවරනවද ඉවරනකන් ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයා සාමාන්‍යයෙන් මේ පහුගිය අවුරුදු දිහා බැලුවහම අපිට නිතරම දැක ගන්න පුළුවන් මාතෘකාවක් තමයි පුතේ මේ දේශපාලන විද්‍යාව කියන එක. මේකට සාමාන්‍ය ලකුණු 20ක ප්‍රශ්නයක් තමයි මේකෙන් අහන්නේ. දැන් නැත්තම් ලියා ගන්න පුතේ ලකුණු 20කට අපිට හම්බෙන්නේ විනාඩි 37යි. විනාඩි 37ක් වගේ ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. විනාඩි 37ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට හම්බෙන්නේ. ඒක දන්නේ නැති කට්ටිය දාගන්න. ලකුණු 10කට ඇහුවොත් මේක 10කට ඇහුවොත් පුරේ විනාඩි 18ක් විතර තමයි ගන්න පුළුවන්. ඇත්තටම ගොත් මෙතන 36 ඒ 37ක් දාගන්න. මෙතන ලකුණු 10 10ට විනාඩි 18ක් වගේ හම්බ වෙනවා. දැන් අපි පැහැදිලි කරන්න යන්නේ මේ මම ඒ කිව්වේ දැන් 36යි තමයි 37ක් කිව්වේයි අපිට ප්‍රශ්න පත්‍රයේ පුතේ කියවන්න කොච්චර කාලයක් දෙනවද දැන් මේ තියෙන පේපර් මේ දැන් අපි අපේ පන්ති කරා මේ ගිය සතියේ 2020 උසස් පෙළ පේපරේ මේ තියෙන කරපු එකක් පේනවත් දන්නේ හරියට මේක කියවීම් කාලයේ තිනු අපිට මිනිත්තු 10ක් කියවීම් කාලයේ කියන්නේ මිනිත්තු 10ක් තියෙනවා පුතේ එතකොට ඒ මිනිත්තු 10 ගත්තොත් 37ක් විතර දාගන්න කිව්වේ ඒකයි ඈ විනාඩි 10ක් මොකක් කියවන්නේ නැහෙනි ඒකයි ඈ පිටු කීයක් ලියන්න ඕනද කියලා අහනවා ළමෙක් අකින් අපිට හැම එකටම උත්තර දෙන්න බැහැ පුතේ ඉගන්නන්න ඕන ඉගෙන ගන්න ආපු කීපයක් ඉන්නවා අපි පස්සේ කතා කරමු හිමීට right දැන් හොඳ ළමයි වගේ මැසේජ් දාන්න නැතුව අහගෙන ඉන්න දේශපාලන විද්‍යාව කියන මාතෘකාව කියද්දි මගේ පුතේ අපි මුලින් ලස්සන ආරම්භයක් ගන්න ඕන මොනවාගේ ආරම්භයක්ද අපි කවුරුත් දන්න කියන ආරම්භයක් මොකක්ද ඒ ආරම්භය මෙහෙම ගමු දේශපාලන විද්‍යාව ආරම්භ වන්නේ දේශපාලන විද්‍යාව ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව මේ ආරම්භයක් ගන්න පුතේ ලකුණු දෙකක් ඈ දෙකක් හෝ තුනක් ක්‍රිස්තු පූර්ව 4වන සියවසේදී ක්‍රිස්තු පූර්ව මොන කාලෙද පුතේ 4වන සියවසේ 4 ක්‍රිස්තු පූර්ව 4වන සියවසේදී එනම් ග්‍රීක යුගයේදී අන්න දා ගන්න එකක් ග්‍රීසිය නැත්තම් ග්‍රීක යුගයේදී ග්‍රීක යුගයේදී හරි ඊට පස්සේ අපි දාමු මෙම දේශපාලන විද්‍යාව නැත්තම් මෙම දේශපාලනය විද්‍යාවක් බවට පත් කරේ දේශපාලනය මොකක් කරාද විද්‍යාවක් කරේ කවුද ග්‍රීක මහා දාර්ශනික කවුද Aristotle විසින්ය Aristotle විසින්ය ඔයාලා පුළුවන් නම් මේ කරුණු මම කියද්දි ඔලුවට ඔහොම දාගන්න ග්‍රීක මහා දාර්ශනික Aristotle විසින්ය මේකේ ලක්ෂණ කතා කරනවා පට්ට විදිහට ලස්සනයි ඒක කතා කරද්දි මේ ටික දාගමු අපි කවුරුත් දන්නව මේව හරි දැන් ඔයා බලයි සර් දන්නේ උඩ උගන්නන්න ඔව් අපි දන්නවනේ කියලා කියයි ආරම්භයක් ගන්නෙ Aristotle ग्रीक नागरिक राज्य
කියද්ද 158 ඇරිස්ටෝටල් ග්‍රීක නාගරික රාජ්‍යයන් 158 කොහොමද තුලනාත්මකව තුලනාත්මකව සංසන්දනය කර සංසන්දනය අපි දාමු සැස කමන්නේ මෙහෙම දාමු තුලනාත්මකව සංසන්දනය කර ඕන්න ලියන්න ඔක්කොම ලියන්න බෑ ඔයා බලා ගන්න තුලනාත්මකව සංසන්දනය කර දේශපාලනේ නම් කෘතිය රචනා කරයි මොකද්ද කෘතිය දේශපාලන දැන් මේ ග්‍රීක නාගරික රාජ්‍යයන් කියද්දි මේවා කීයක් තිබ්බද කුඩා කුඩා රාජ්‍යයන් 158 මේ කුඩා කුඩා රාජ්‍යයන් කීයද පුතේ 158ක් තිබ්බා මේ 158 ඇරිස්ටෝටල් කොහොමද අධ්‍යයනය කරේ තුලනාත්මකව කොහොමද අධ්‍යයනය කරේ තුලනාත්මකව තුලනාත්මකව කොහොමද අධ්‍යයනය කරන්නේ තුලනාත්මක කියන වචනේ මොකද්ද සංසන්දනය කරනවා සැසඳීම දැන් මේ දැන් ඔයා කියයි අපෝක දන්නවනේ සර් අපි පුතේ දන්නේ නැති කවුරු හරි ඉන්නවා මේ පන්ති අනිවාර්යෙන්ම තුලනාත්මක කියන එක දන්නේ නැති කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් අන්නේ ළමයින්ට කියන්නේ මම යටරමයි ගහන්නේ පුතේ බැරි කාටමයි ගුවන්න්නේ එතකොට පුළුවන් ඒ උන්ට කොහොමද පුළුවන් හරි පුළුවන් ඒ උන්ට ගුවන්න්නවා නම් පුතේ මේවා මං කියන්නේ මං දඩබඩ ගාලා මේවා කියන් යන්නේ එහෙම නෑ පුතේ යටින්ම ගහන්න ඕන එතකොට තමයි මාළු ඔක්කොම අල්ල ගන්න පුළුවන් දැලට එතකොට මට ඔයාලා කොට්ටු කරලා උගන්වන්න පුළුවන් අපි දන්නවා ග්‍රීක නාගරික රාජ්‍යයන් මේ 158ක් ඇරිස්ටෝටල් තුලනාත්මකව අධ්‍යයනය කරානේ තුලනාත්මක මොකද මේ තුලනාත්මක කියන වචනේ තේරුම තුලණය වෙනවා ඔයා දහම් පාසලේදී මේ ක්‍රමය භාවිත කරලා තිනවනේ මේ ඇත්ත කතාව ඔයා දහම් පාසලේදී මේ ක්‍රමය භාවිත කරලා මොකද්ද පිරිමි ළමෙක් නම් මේක භාවිත කරනවා කොහමද දැන් ගෑනු ළමයි රංචුවක් ඉන්න ඈත ඈ ගෑනු ළමයි පිරිසක් ඉන්න ඈත මේ පිරිමි ළමයා එදා දහම් පාසලේ යාළුවොත් එක්ක අල්ලන සෙල්ලම් කරන්න යන්නේ නැහැ ඉන්ටර්වල් එක වෙලාව. දැන් මොකද කරන්නේ මේ ළමයා පැත්තකට වෙලා පොඩි හේතුවක් දාලා හොරෙන් මෙහෙම බලාගෙන. හොරෙන් බලාගෙන. ඇයියේ හොඳම ගෑන් ළමයාව තෝරගන්න ඕන දැන් මොකයි? මේ කොල්ලගේ යාළුවත් ගෑන් ළමෙක් එක්ක යාළුව වෙන නිසා මූටත් උණක් ඇවිල්ලා නිකන් කැහිල්ලක් ඇවිල්ලා මේ වෙන ගෑන් ළමෙක් එක්ක යාළු වෙන්න කියලා. මොකද මේ කොල්ලා කරන්නේ හොඳම ගෑන් ළමයා තෝරන්නේ කොහොමද? පුතේ අර ගෑන් ළමයෝ 10 දෙනෙක් විතර ඉන්නවා අර ගෑන් ළමයි 10 දෙනා වමු සංසන්දනය කරනවා කියලා කොහොමද සංසන්දනය කරන්නේ අර ගෑන් ළමයාගේ කොණ්ඩේ දිගයි හැබැයි ඒ වුණාට එයා ඉගෙන ගන්න වැඩි දක්ෂ නැහැ ඒ නිසා හරියන්නේ නැහැ අර ගෑන් ළමයා කොණ්ඩේ දිගයි සුදුයිත් එක්ක ඉගෙන ගන්නත් දක්ෂයි හැබැයි බෑ ඒ ළමයාගේ තාත්තා බොනවා ඒ නිසා ගුටි කාලා අවදානමක් ගන්න බෑ එයාවත් බැක් කරා කොහොමද අර ගෑන් ළමයාගේ පවුල් පසුබිමත් හොඳයි උසත් හොඳයි කොණ්ඩෙත් හොඳයි හැබැයි හින්න ගොම් පාට් එකක් ඇයි ඉගෙන ගන්න බෑ මූ මූ දැන් මොකද පුතේ මේ කොල්ල කරන්නේ අර ගෑන් ළමයාගෙන් හොඳම ගෑන් ළමයා තෝරන්න සංසන්දනය කරනවා සංසන්දනය කරනවා කියන එකට කියනවා පුතේ තුලනාත්මක වර්ධනය කරනවා ඉගෙන ගන්න දැන් ඇරිස්ටෝටල් මේ ග්‍රීක නාගරික රාජ්‍යයන් මේ ග්‍රීක යුගයේ තිබ්බේ මේ ग्रीक युगे मेवा तिब्बा मे ग्रीक नागरिक राज्यन कियद्द 158 मे 158 ඇරිස්ටෝටල් මොකද කරේ අධ්‍යයනය කරා මේ රාජ්‍ය මේකයි 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 මේක ඕහොම ඕම මේ 158 ම මොකද කරේ ඇරිස්ටෝටල් පුතේ අධ්‍යයනය කරා පැහැදිලිද අන්න අධ්‍යයනය කරලා ලස්සන පොතක් ලිව්වා මොකක්ද ඒ පොත දේශපාලනේ නැත්තම් the politics දේශපාලනේ පොතේ නම එහෙම නැත්තම් the politics කියන කෘතිය ලිව්වා හරි දේශපාලනේ එහෙම නැත්තම් the politics කියන කෘතිය ලිව්වා අන්න එදා ඉඳන් මෙයා මොකේ පියා වුණාද දේශපාලන විද්‍යාවේ පියා විදිහට අපි හඳුන්වනවා දේශපාලන විද්‍යාවේ පියා විදියට අපි ඇරිස්ටෝටල්ව හැඳින්වුවා. එයා විරුදාවලිය ලැබුවා දේශපාලන විද්‍යාවේ තාත්තකෙන්. දැන් මම මෙහෙම උගන්නගෙන යද්දි බං මගේ පන්තියේ
මම මේ බං කියන්නේ ආදරයට මගේ පන්තියේ දවසක් මං කිව්වා මේ ළමයි දේශපාලන විද්‍යාවේ පියා ඇරිස්ටෝටල් මෙහෙම එහෙම කියලා දැන් ලොකු විග්‍රහයක් කරා එකෙක් ඉඳගෙන කියනවා සර් එතකොට අම්මා කවුද දැන් මට කොහොමද මම උත්තර කියන්නේ මං ඉතින් ඌගේ මනසලත් ගැලපෙන්න කිව්වා මං කිව්වා අම්මා තාම හොයාගෙන නැහැ පරීක්ෂණ කරගෙන කරගෙන යනවා මං අම්මා හම්බුනම උඹට කියන්නම් කිව්වා උඹට සද්ද නැතුව කියන්න එතකොට මේ දේශපාලන විද්‍යාවේ පියා ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල් හරි දැන් මේමයි මෙතෙන්ට නූතන දේශපාලන විද්‍යාවේ පියා ඉති වෙන්නේ ඒකත් ඕන නම් ලියා ගන්න කොහෙන් හරි දේශපාලන විද්‍යාවේ පියා ඇරිස්ටෝටල්නේ නූතන දේශපාලන විද්‍යාවේ පියා නිකලෝයි මැකියාවෙලි ඒකත් දා ගන්න නිකලෝයි මැකියාවෙලි ලියන්න ඕනද නිකලෝයි මැකියාවෙලි නිකලෝයි මැකියාවෙලි එයාගේ රට කොහෙද පුතේ ඉතාලිය දැන් මේ ඇරිස්ටෝටල්ගේ පොත දේශපාලනේනේ ඇරිස්ටෝටල්ගේ පොත දේශපාලනේනේ මැකියාවෙලිගේ පොත මොකද්ද ද ප්‍රින්ස් නැත්තම් කුමාරයා ඒක ටග් ගාලා දාගන්න මේ ටික දාගන්න පුතේ තව පොඩ්ඩක් තියෙනවා හැඳින්න මේ ටික දාගන්න ටග් ගාලා ඔයගේ නෝට් එකේ දාගන්න හොඳ ළමයි ඔය ටික ඩඩ ඩඩ ටග් ගාලා දාගෙන ඉවරලා කියන්න හරි හරිද හරි 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 ඉල ये දකුණු පළාත් පේපර් එකට අහලා තිනවා නූතන දේශපාලන විද්‍යාවේ පියා සහ පැරණි දේශපාලන විද්‍යාවේ පියා කියලා. උත්තරේ මොකද්ද? නූතන දේශපාලන විද්‍යාවේ පියා කවුද? නිකලෝයි මැකියාවෙලි. පැරණි නැත්තම් සම්භාව්‍ය දේශපාලන විද්‍යාවේ පියා කවුද? ඇරිස්ටෝටල්. ලකුණු දෙකයි ඈ. තව කීයක් ගන්න ඕනද? 98ක් ගන්න ඕන ගමු. अरिस्टोटल पोते लेनोने लस्सन पोता देशपालने किला दान्ने थीला माइंड की आने पोते अरिस्टोटल के पोत देगा क्या हुआ देंगा अभी दान्ने नहीं उन्होंने आधे पोत देगा क्या हुआ ले आगे ताऊ पोता निकोमाकियानु आचार धर्म मीमी उगाना दी केलिंग उगाने ने बैग में वटे आने वेनो निकोमाकियानु आचार धर्म නිකොමාකියානු ආචාර ධර්ම ලියා ගන්න නිකොමාකියානු ආචාර ධර්ම ලියන්න ඕනද නැහනේ නිකෝ නිකෝ මාකියානු ආචාර ධර්ම हरी लाई मट वाला पड़ी उदा वो ना मे पड़ी तारंग आके तारंग लसन हरी तारंग बल लसन वीडियो खदला दान मगे मट लाई वीडियो खदला सहेंड दाना लाई हरिद
එක වීඩියෝස් අපේ ක්ලාස් එකේ වීඩියෝස් මේවා ස්ක්‍රීන් වීඩියෝ කරගෙන සහ ඒවා එඩිට් කරලා TikTok වගේ හදලා එහෙම අන්න එහෙම ලස්සනම වීඩියෝ එකට මම මගේ තියෙන පුතේ මේ পেපර් කට්ටලයක් 2500යි මේ পেපර් කට්ටලේ හරියද මේ পেපර් කට්ටලේ මම ලස්සන වීඩියෝ එකට දෙනවා නොමිලේ නොමිලේ හරියද හතර දිනෙක තෝරනවා හතර දිනෙට දෙනවා මේ හරි හතර දිනෙට දෙනවා ලස්සනම වීඩියෝ එකට දෙන්නේ ඈ ලස්සන වීඩියෝස් හතර ඉතින් ඔන්න ඔයාලට දැන් අවස්ථාවක් තිනවා পেපර් කට්ටලේ ගන්න পেපර් කට්ටලේ මොනවද තියෙන්නේ ඉරි ගහණේව 10යි ඔයාලා දන්නවනේ ඉරි ගහණේව කීයක් තියෙනවද 1000ක් තියෙනවා කෙටි ප්‍රශ්න කීයක් තියෙනවද 1000යි රචනා ප්‍රශ්න 50ක් තියෙනවා එන හෙන තඩි පොත් තුනක් හරි හොඳ පොත් තුනක් හොඳට පිළිවෙලට තියෙනවා බලන්න වීඩියෝ තමයි මෝ ඒ කියන්නේ මේ අපේ ක්ලාස් එක සම්බන්ධයෙන් වීඩියෝ හරි මේ වීඩියෝ හදන අවසාන දිනේ මන් දෙන්නම් ළමෙක් ඇහුවා අවසාන දිනේ මන් දෙන්නම් දෙසැම්බර් කවද්ද දෙසැම්බර් 20 දෙන්න 20 20 වෙද්දි හදලා එවන්න ඕනේ විසෙදි හදලා එවන්න ඕන හරි හරි ඔන්න එකක් කිව්වා මේ পেපර් කට්ටලේ වටිනවා පට්ට වටිනවා හරි දැන් මේ වගේ අපි ආරම්භයක් දාගත්තා මෙතෙන්ට අපි ලියන්න ඕන තව පොයින්ට් එකක් පුතේ මොකද්ද ඇරිස්ටෝටල් තම දේශපාලනය යන කෘතියෙහි තම දේශපාලනය යන කෘතියෙහි පහත අදහස දක්වා ඇත මොකද්ද ලොව පැරණිතම සහ ලියන්න මාත් එක්ක ලොව පැරණිතම සහ ශ්‍රේෂ්ඨතම ලෝ පැරණිතම සහ ශ්‍රේෂ්ඨතම සමාජ විද්‍යා විෂය සමාජ විද්‍යා විෂය සමාජ විද්‍යාව මොකක්ද දේශපාලන විද්‍යාව ලෝ එකක් දාගන්න ඇරිස්ටෝටල් කියන මේ පොතේ එයා ලියනවලු මෙහෙම එකක් මොකද්ද ලෝ පැරණිතම සහ ශ්‍රේෂ්ඨතම සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව කියලා ලියනවා හරි ඇරිස්ටෝටල් එහෙම එකක් ලියනවා ලෝ පැරණිතම සහ ශ්‍රේෂ්ඨතම සමාජ විද්‍යාව මොකක් කියනවලුද දේශපාලන විද්‍යාව කියලා කියන්නේ හරි දැන් මේ පොයින්ට් එක වදා ගන්න මම විස්තර කරාට පස්සේ වදා ගන්න ඈ මේ ඔන්න කියනවා විස්තර කරලා දැන් මේ වගේ පොයින්ට් තමයි ඔයා මේව ඇදලා ඇදලා පුම්බල රබර් එක වගේ ඇදලා ඇදලා ලියන්නේ ඔන්න බලන්න මම ලියන විදිය ලියන්න දෙන්නම් වෙනම වෙලාවක් දැන් ලියන්න එපා නතර කරන්න ඕ ලියන්නේ හරි දේශපාලන විද්‍යාව ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී එනම් ග්‍රීක යුගයේදී එකල අපි පොඩ වැඩිපුර ගමු ඇදලා එකල මහා දාර්ශනිකයන් ලෙස සොක්‍රටිස් මෙන්ම ප්ලේටෝ ද වාසය කළේය කෙසේ වෙතත් අති ප්‍රබලතම දාර්ශනිකයා වන්නේ ඇරිස්ටෝටල්ය ඔහු එකල පැවති ග්‍රීක නාගරික රාජ්‍යයන් 158 තුලනාත්මකව අධ්‍යයනය කර දේශපාලනය නම් ග්‍රන්ථය රචනා කළේය. ඉන්පසුව ඔහු දේශපාලන විද්‍යාවේ පියා ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් එම කෘතියෙහි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දේශපාලන විද්‍යාව ලෝයති පරණිතම සහ ශ්‍රේෂ්ඨතම සමාජ විද්‍යාව බවයි අප ඒ බව පහතින් විමසා බලමු ලස්සන ආරම්භයක් දැක්කද හරි දාගන්න මේක දාගෙන ඉවරලා හරියයි කියලා කියන්නේ
ඔය hina මූණ දාන්න එපා මං හරි කැතයි. දත් ටික විරිත්තන් ඉන්නේ වුණා. මං ආසම නැහැ. මේ මෙහෙ මූණ දාන සමහර වෙලාව. එන කැතයි. අරද ලෝ පැරණිතම සහ ශ්‍රේෂ්ඨතම සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාවයි හරිනේ හරි මැකුවා ලා 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 හරි ඔන්න ගත්තා හරි දැන් මම චුට්ට මැසේජ් දාන එක අයින් කරනවා ඈ හරි ඕ බලමු අපි ඊට පස්සේ දාගමු පුතේ මෙහෙම දේශපාලන විද්‍යාවට මේ ඊළඟ පොයින්ට් එක දැන් මම ආ පොයින්ට් විදිහට යන්නේ නැහැ මාත් එක්ක යද්දි මාත් එක මෙව ලියදි පුතේ පොයින්ට් විදියට යන්නේ පොයින්ට් කඩ කඩ යන්නේ එතකොට තමයි ලේසි පාඩම් කරගන්න ලේසි ඊට පස්සේ අපි දානවා මේ දේශපාලන විද්‍යාවට පොදු නිර්වචනයක් තියෙනවා පොදු නිර්වචනයක් ඔන්න මාත් එක්ක වාට මේක මම කඩ පාඩම් කරවලම යන්නේ මේ මෙතන තමයි අමාරු ඔන්න එහෙත් දේශපාලන විද්‍යාවට පහතයිරින් පොදු නිර්වචනයක් දැකගත හැකිය පොදු නිර්වචනයක් දැකගත හැකිය පුතේ මේක හැම තැනටම වුණා හරි මගහැරලා යන්න හදන්න එපා අමාරු නාට කරන්න දෙයක් නැත පොදු නිර්වචනයක් ඇත මොකද්ද එක දේශපාලනික වශයෙන් සංවිධානය වූ මිනිස් සමාජයක් තුල මිනිසුන්ගේ පොදු යහපත වර්ධනය කිරීම සඳහා කුමක් किसे कलयुतु विद्यात्मक वर्धने विषय देशपालन विद्या काल वरकू मुखदस रेक्यू मट मेलोदया तेरुण हरि हरिट आगे मट लमे टारगा टाइप कर लेव निर्वचने देशपालन वशन संविधान मिनी समाज यो हेमोट मे देशपालन वशन संविधान मिनी समाज मम मे मगे यार पीडीएफ इक वैडिया क्वालिटी अकमे देशपालन वशन संविधान मिनी समाज मिनसुंगे पोदुयहपत वर्धने किरीम दिशा वर्धने किरीम संदहा कुमा कैसे कल युद्ध अन्न विद्यात्मक वर्धने करण विषय पुते देशपालन विद्यालय पुते निर्वचने देशपालन विद्यालय पोधु निर्वचने ऐतिहासिक पोधु निर्वचने लिबरल वादेगा निर्वचने वगे मे देशपालन विद्यालय पोधु निर्वचने මොකද දේශපාලනික වශයෙන් සංවිධානය මිනිස් සමාජය තුළ මිනිසුන්ගේ පොදු යහපත දෙසා කුමක් කෙසේ කළ යුතුද යන්න විද්‍යාත්මක අධ්‍යයනය කරන විෂය දේශපාලන විද්‍යාවයි කියවන්න ඔයා දේශපාලනික වශයෙන් සංවිධානය මිනිස් සමාජයක් තුළ මිනිසුන්ගේ පොදු යහපත දෙසා කුමක් කෙසේ කළ යුතුද යන්න විද්‍යාත්මක අධ්‍යයනය කරන විෂය දේශපාලන විද්‍යාවයි මිනිසුන්ගේ පොදු යහපත දෙසා සෝරි දේශපාලනික වශයෙන් සංවිධානය මිනිස් සමාජයක් තුළ මිනිසුන්ගේ පොදු යහපත දෙසා කුමක් කෙසේ කළ යුතුද යන්න විද්‍යාත්මක අධ්‍යයනය කරන විෂය දේශපාලන විද්‍යාවයි ආයෙත් දේශපාලනික වශයෙන් සංවිධානය වූ එක දේශපාලනික වශයෙන් සංවිධානය වූ මිනිස් සමාජයක් තුළ මිනිසුන්ගේ පොදු යහපත දෙසා කුමක් කෙසේ කළ යුතුද යන්න විද්‍යාත්මක අධ්‍යයනය කරන විෂය දේශපාලන විද්‍යාවයි
දේශපාලනික වශයෙන් සංවිධානය මිනිස් සමාජයක් තුළ මිනිසුන්ගේ පොදු යහපත උදෙසා කුමක් කෙසේ කළ යුතුද යන්න විද්‍යාත්මක අධ්‍යයනය කිරීම දේශපාලන විද්‍යාව. මේ මිනිසුන්ගේ මොකද දේශපාලනික වශයෙන් සංවිධානය මිනිස් සමාජයක් තුළ මිනිසුන්ගේ පොදු යහපත උදෙසා කුමක් කෙසේ කළ යුතුද යන්න විද්‍යාත්මක අධ්‍යයනය කරන විෂය දේශපාලන විද්‍යාවයි. අපි පන්තියේ සාමාන්‍ය 60ක් විතර කියවනවා. අපේ ෆිසිකල් ක්ලාස් වල ඔන්ලයින් එකේ කියවන්න බෑ වටේ ගමේ මිනිස්සු හිටියා මට පිස්සු කියලා. හරි. දැන් ඔය නිර්වචන ඔයාගේ කිඳා බහින්න ඕන ඔළුවට. කොහොමද? දේශපාලනික වශයෙන් සංවිධානය වූ මිනිස් සමාජයක් තුළ මිනිසුන්ගේ පොදු යහපත වර්ධනය කිරීම සඳහා කුමක් කෙසේ කළ යුතුද යන්න විද්‍යාත්මක අධ්‍යයනය කරන විෂය දේශපාලන විද්‍යාවයි. එහෙම තියෙනවා නේද? හරි. ඒක අමතකයි නම් ලිව්ව ලොකුවට කොලේක ගැහුවා බිත්තිය පාඩම් කරන තැන. එහෙම ලිව්ව ගැහුවා. එහෙම තමයි අපි කරේ. හරි. දැන් පොදු නිර්වචනය තහවරයි අනේ. පොදු නිර්වචනය තහවරයි. දැන් යමු අපි මොකේටද? මේ අපේ ළමයිට කොහොමද දැන් හිතේ ශක්තිය ජවයේ කියන දේ උපරිමයෙන්ම තියෙනවනේ. ඒව නැති කරන්න බෑ කොහොමද? නේ? ඒ නිසා මේ මම ඔයාලව වෙනස් කරා කියන එක ඔයාලත් පිළිගන්නවා මමත් පිළිගන්නවා. ඔයාලගේ අම්මලත් සාක්ෂි දරනවා. ඒකනේ ඇත්ත කතාවනේ. එතකොට මට ඕන ඒ වෙනස් වුන එක දවසකට පැය කීපයකට සීමා කරගන්න එපා පුතේ. හරි? ඒ වෙනස් වුන එක ඔයා පවත්වගෙන යන්න. ඒක පවත්වගෙන යනවද නැද්ද කියලා තීරණය කරන්න ඔයා. මට පුළුවන් මැස්ස, ඒ කියන්නේ මැස්ස ගහලා දෙන්න පුළුවන් ඔයාට. ඔයා චූටි පැලේනා පොඩි මැස්සක් ගහලා දෙන්න පුළුවන්. පොඩි ඉන්නක් හිටවන්න පුළුවන්. හැබැයි පුතේ මේක වටේ ඔයා කැරකි කැරකි උඩට යනවද නැත්නම් මේක වටේ කැරකි කැරකි බිමට යනවද කියලා තීරණය කරන්නේ ඔයා. වැල් එහෙමනේ. සමහර වැල් තියෙනවා පුතේ වටේ කැරකි කැරකි උඩට යනවා ලස්සනට. සමහර වැල් තියෙනවා අනේ වටේ කැරකි කැරකි එක තැනම කැරකිලා පහළටත් යනවා. සපොතේ එහෙම වෙන්නේපා උඩට යමල්ලා අපි පහු කරගෙන ගියත් අවුලක් නෑ. ඒ නිසා මං හිතනවා ඔයාව අද ඉඳන් වෙනස් වෙයි කියලා. අද තමයි ඔයාගේ වෙනස් වෙන දවස. මං බලාගෙන ඉන්නවා. ඔයාගේ අම්මා බලාගෙන ඉන්නේ. ඔය කිව්ව නැතුණාට නිහඬව අම්මා එයා හිතාගෙන ඉන්නේ. ඔයා වෙනස් වෙයි කොයි වෙලාවෙද මගේ කා වෙනස් වෙන්නේ? කොයි වෙලාවෙද මගේ කා පාන්දරේනකම් පාඩම් කරන්නේ? ඔයාගේ අම්මා බලාගෙන ඉන්නේ. තාත්තා බලාගෙන ඉන්නේ. ඒ නිසා වැඩි සද්ද දාන්න ඕනේ නැහැ. කෑකෝ ගහලා පාඩම් කරන්න ඕනෙත් නැහැ. හැමෝටම කියන්න ඕනෙත් නෑ නිහඬව මං කියනවට හිතට තරවටු කරගෙන නීති දාගෙන වැඩ කරගන්න. අද තමයි දවස මේ වීඩියෝ එක අහන්නකො හොඳට ශක්තියක් ගන්න. ඇස් දෙක පියාගෙන මං මගේ ජීවිතේ වෙනස් කරගන්නවමයි. එකෙට්ටුවක් දැම්මව වටන්න. උමාව වැටෙනකම් බලන් ඉන්නේ උන්ට මං හොඳ පාඩමක් උගන්වන්නත් එක්ක මං වෙනස් වෙනවා. නේ? ඒ නිසා ළමයි ඔයාට පුළුවන් වෙනස් වෙන්න. ඔබ නැගිටින හැම උදයකම කියන්න. අද තමයි දවස. අද තමයි දවස මගේ ජීවිතය වෙනස් වෙන. අද තමයි දවස මගේ ලෝකය වෙනස් වෙන. අද තමයි දවස මගේ ජීවිතය වෙනම ස්ථානයකට ගෙනියන. ඒට ගන්නේ එක තීරණයක්, එක මොහොතයි. එහෙනම් ඔබේ ජීවිතයම වෙනස් වෙයි. ඔබට අවශ්‍ය හොඳ රැකියාවක් කරන්න, හොඳ නිවසක් නැතිනම් ඔබටම කියලා ව්‍යාපාරයක්, සල්ලි සතුට නැතිනම් ශක්තිමත් ශරීරයක්. ඔබට ලබන්න පුළුවන් හැමදේම ඔබ තීරණය කළොත්. ඔබ අද වෙනස් වෙනවා කියලා. අද තීරණය කරන්න ඉලක්කයක් ඔබේ සදා. කැප වෙනවා කියලා ඉදිරි මාස කිහිපයම හැම මොහොතම ඔබ හිතනවාද ඔබට පුළුවන් කියලා ඔබ ඉලක්කයට යන්න? ඔව් විශ්වාස කරන්න ඔබට පුළුවන්. නමුත් මතක තියාගන්න ඔබේ සදා කැප වුණොත් විතරයි. හැම මොහොතෙම ඒ ඉලක්කයට වැඩ කරොත් විතරයි. ඔබට ඒ තීරණය කරන්නේ ගත වෙන්නේ සුළු මොහොතක් විතරයි. මතක තියාගන්න ඔබට ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් ඔබ ඒ සදා මහන්සි වුණොත්. ඒ මහන්සි දිනපතා තියාගෙන ඔබ ඉලක්කයට වැඩ කළොත්. නමුත් ඔබ හිතන විදියටම වෙන්නේ නැහැ දේවල්. ඔබට ජීවිතේ ගැටලුවේ ඔබ දිනපතා ඉලක්කයට යන ගමනට වැඩ කරන්න බැරි වෙයි. ඔබගේ යාළුවෝ පවුලේ අය කතා කරයි ඔබට එළියට යන්න. ඔවුන් කියයි ඔබට එක දවසක් විවේකයක් ගත්තා කියලා ඔයාගේ දියුණුවට බාධාවක් වෙන්නේ නැහැ කියලා. එත ඔබ හිතනවාද ඔබ විවේක ගත්තොත් ඔබට ඉලක්කයට යන්න පුළුවන් කියලා? ඔබ ධෛර්යය ගත යුතුයි කියන්න උන්ට බැහැ කියලා. ඔබට යන්න ඉලක්කයක් තියෙනවා කියලා.
ඔබට එන අනෙක් ප්‍රශ්න ගැන ඔබ මොකද හිතන්නේ? ඔබට ගෙවන්න බිල් දෙනවා, ඔබට පෙම්විතියකින් හෝ පෙම්වතාගෙන් ප්‍රශ්න කියන්න ඔබටම ශක්තිමත් වන්න මට ඒවා බලා ගන්න ඉස්සලා මට ඉලක්කයට යන්න තියෙනවා. ඉලක්කයට යාමට බාධා වෙන සියල්ල මම ඉවත් කළ යුතුයි. ඔබ හිතනවාද ඔබට ඇනුම්පද කියන අය ඔබට විහිළු කරන අය ඔබ ඉලක්කයට බාධා කරනවා කියලා? නැහැ. ඇහුම්කන් දෙන්න මට කිසිම දෙයක් නෙවෙයි ඔබේ ගමනට බාධා කරන්නේ. ඔබයි වෙන කිසිම දෙයක් නොවේ. ඔබට ගතවන්නේ එක මොහොතයි. තීරණයක් ගන්න. යහළුවන්ට බැහැ කියන්න, ඔබ ඉලක්කයට බාධා කරන අයට බැහැ කියන්න. කියන්න ඔවුන්ට ඔබ සාර්ථක වෙනකන්, ඔබ ඔබේ ඉලක්කයට යනකන් මට වෙන දෙයක් කරන්න බැහැ. මට කිසිම දෙයකට මූලිකත්වය දෙන්න බැහැ. මගේ ඉලක්කයට ඇරෙන්න. ඔබට යන්න එක මොහොතයි. ඔබව ශක්තිමත් කරගන්න. එක මොහොතයි ඔබට සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ඔබ විශේෂවන්න යන්නේ. ඔබ ඔබේ පුරුදු සදහටම වෙනස් කරගත යුතුයි. කරන්න කල යුතු දේ දැන්ම. එවිට ඔබ ඉලක්කයට යන්න අමාරු වෙන්නේ නැති වෙයි. ඔබ ඉන්නවනම් අද නෙමේ හෙට කරනවා කියන ඒ හෙට දවස කවදාවත් එන්නේ නැති වෙයි. අද තමයි දවස. අද තමයි දවස. අද තමයි දවස. ඒ නිසා මම කියනවා මේ 2021 උසස් පෙළ කරන ඔයා නම් ඔයාගේ අවසාන මොටිවේෂන් දවස පද කියලා හිතේ තියාගන්න. මොකද තව විභාගේ කටවුලට ඇවිල්ලා අද තමයි දවස කියේ ඉන්න බෑ. මොකද හෙට විභාගෙදි මට කියන්න වෙන්නේ අද තමයි දවස කියලා. එහෙම කියන්න තියන්න එපා. දැන් එහෙම කියන්න බෑ. හැබැයි 22 උන්ට බය නැතුව කිව්වා කි. ඇයි උන්ට චූටි කාලයක් තියෙනවා. 23 කට්ටියට නම් බයම නැහැ කියන්න පුළුවන්. එසා මේ 21 කට්ටියට ආයි කියන්න තියන්න එපා අද තමයි දවස කියලා. අයියේ මොකද විභාගේ දැන් ටයිම් ටේබල් එකත් හිටන් ඉඳලා රිලැක්ස් කරා. හරි. යමු අපි අපේ මාතෘකාවට ළමයි. පුතේ ඊළඟට පුංචි අපහසු අමාරු පොයින්ට් එකක් තියෙන්නේ. අමාරු දේවල්ම තමයි අපි දැනගන්න ඕන, නොදන්නා දේවල්ම තමයි දැනගන්න ඕන. ඔයා මේ දැන් මම මේ කියන පොයින්ට් එක පාඩම් කරගත්තොත් ලකුණු 20 ප්‍රශ්න දෙකකට උත්තර ලියා ගන්න පුළුවන්. 22යි ඈ. ඔයාට යම් කිසි අවස්ථාවක මේ කියන දේ ඔයාට පාඩම් කරගන්න බැරි නම් ලකුණු 20 ප්‍රශ්න දෙකක් මග හරින්න සිද්ධ වෙනවා. ඒ නිසා ලේසි වේවා අමාරු වේවා අදාළ නැහැ. ටාගට් එක වෙනුවෙන් තියෙන යම් දෙද ඒ දෙක කළ යුතුයි. එනිසා මං හිතන ඔයාගේ කැපවීම අනුව මේක ඔයා කටපාඩම් කරගනි. කටපාඩම් හිටින් නැත්නම් කොලේක ලිව්වා ගැහුවා බිත්තියේ. හරි. පුතේ අපි දන්නවා මේ දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස. දැන් මේ වචන වලට බය වෙන්න එපා. ශාස්ත්‍රීය ලෙස හැදෑරීම. වචන වලට බය වෙන්න එපා, මම පැහැදිලි කරනවා. හැදෑරීම ප්‍රගුණ කිරීම. පුහුණු කිරීම. ආරම්භ වුණේ මොන සියවසේද? ක්‍රිස්තු පූර්ව වල දන්නවද දැන් කියන්න? ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ මොන යුගයේද? ග්‍රීක යුගයේ. රයිට්. මම ආයි කියනවා පුතේ දේශපාලනය නැත්තම් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය විදියට හදාරන්න පටන් ගත්තේ ග්‍රීක යුගයේලු. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ. දේශපාලනයේ ශාස්ත්‍රීය විදියට ප්‍රගුණ කරන්න පටන් ගත්තේ ග්‍රීක යුගයේලු. දේශපාලනය පුහුණු කරන්න පටන් ගත්තේ ග්‍රීක යුගයේලු. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේලු. පැහැදිලිද? දේශ ඇයි ඊට කලින් මොකද තිබ්බේ? ඊට කලින් මගේ පුතේ තිබ්බේ දේශපාලනයනේ. දේශපාලනය විද්‍යාවක් කරන්න පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේලු. හරි. දේශපාලනය හදාරන්න පටන් ගත්තේ
පුහුණු කරන්න පටන් ගත්තේ ප්‍රගුණ කරන්න පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ග්‍රීසියලු දාගන්නෝක මොකක් කියලා දාගන්නේ මෙහෙම දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම ආරම්භ කරන ලද්දේ ග්‍රීක යුගයේදී එහෙම දාගන්න ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ග්‍රීක යුගයේදී දාගන්න नोट के दागन पॉइंट है क्या पॉइंट अर्दू अप्पा सॉरी लमाई मैं मैसेज करने का इंकार ला हारी देखी लाना सॉरी है हरे इकलाम एक ने ने में में आपे पैसे इन्ने गैल ना में कीना मटर में क्लास से ना कहीं इन्होंने सर तो नाम पिंक करने लो ने है में पिन लोरिया कुछ रहती किला कीना मंगल भाई किला नए दिन सर तो लमाई पिन देने विधि है කියලා ගමන් කෝ ඒක නම් ඇත්ත කියලා කිව්වා හරි අහා ඉතින් අම්මෝ බං වඳුරට දැලි පිහිය දුන්නා වගේ චුට්ටක් මැසේජ් එකක් දාන්න දුනෝ චට චට ෂර් ෂර් ෂෝ සූසි ගා දාන ඔක්කොම එහෙම එපා දේශපාලනය ශාස්ත්‍රීය විදියට හදාරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම ආරම්භ කරේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ග්‍රීක යුගයේනේ පුතේ පට්ටමාරු පොයින්ට් එක වාඩ් ඉස්කෝලේ මඤ්ඤම් කරපු තැන කියන්න යන්නේ ඉස්කෝලේ මඤ්ඤම් කරපු තැන ඕම් බලන්න මේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම කියන එකට ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම කියන එකට අර්ථ කිහිපයක් තියෙනවා විවිධ අර්ථ මේ බලන්න ඉස්කෝලේ මඤ්ඤම් කරපු තැන කියන්නේ යන්නේ දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම කියන එකට අර්ථ කීපයක් තියෙනවා පුතේ අර්ථ කීපයක් මොනවද මේ මාත් එක ලියමු මං කටපාඩම් කරවල යවන්න මේවා මාත් එක ලියමු අමාරුයි තමයි හැබැයි මෙතන ඕන මොකද ලකුණු 40ක් ඈ නැති කරගන්න එපා 1 දේශපාලන සාහිත්‍ය සම්බන්ධ පැතිකඩ ඉගෙන ගැනීම දේශපාලන ය හා ඊට संबंध पैतिकण इगन गणीम एक ना मैं मटा बाई निपा में हुआ मेरे टा वहाँ मैं पोता है दुए वो यार के सिलेबस कह दुए कोलंबो विश्वविद्यालय विश्रामिकला महाचार जयदेव उयांगोड़ की ना महाचार और यार जयदेव उयांगोड़ हरे ये तो वोटा मैं अपेगमनापियानवा
මාත් එක ලියගමු පරීක්ෂණය කිරීම තුන විග්‍රහ කිරීම හරි ලේසි දැන් ඊට පස්සේ පවතින න්‍යාය හා සංකල්ප විචාරයට ලක් කිරීම පවතින න්‍යායන් හා සංකල්ප විචාරයට ලක් කිරීම ඔය සංකල්ප කියාදි පොඩ්ඩක් මට මතක් උනේ සාමාන්‍ය උගන්නදි මම ඉතින් ඔව කියනවා මේ අපේ පැත්තේ හිටිය අප ළමයි ඉස්සර සංකල්ප කියලා අයියා කෙනෙක් හරිද අපි සාමාන්‍ය ඉස්සර බස් එකේ ඉස්කෝලේට යද්දි හන්දියේ ඉන්නවා මේ ඉතින් බස් එක එනකම් ඔය අතරේ පොඩි පොඩි කොලු කැටියොත් ඉන්නවා සංකල්ප කියන අයියාට ත්‍රිවිල් එකක් තිබ්බා හරිද දැන් සංකල්ප කියන අයියාගේ ගෙට එහා පැත්තේ පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා 6 වසරද කුමිරි සෝරි හරි එතකොට මේ 6 වසරද කොහෙද මල්ලි කෙනෙක් ඉන්නවා හරි දැන් මේ 6 වසරේ මල්ලි මේ අහන්නකෝද 6 වසරේ මල්ලි අර හන්දි ඉන්නවා හන්දි ඉඳගෙන දැන් අර සංකල්ප කියන අයියා යනවා ත්‍රිවිල් එකේ මූට ඕන බස් එකේ යන්න නැතුව ඒක ඉතුරුයිනේ संकल्प की नई त्रीविल मू हई मुखद इन उपल कर वेड कि कलशमेटर लसन सुटे दुलावासर सुध कलशम इन मूक पार्ट की हई संकल अला मू हई हतर पार की संकल्प अंको हई की मुनवा अर्थार्थ इन कि अपीट इंड हिट इंड हित මම ගියා කඩාගෙන අපි කොල්ල දෙතුන් දිනක් හිටියා කෙල්ල ගොඩක් හිටිය අපිට ඉන්න දැනේ අවුල්නේ ඇයි මුහුණ අමු කුණු හරපෑන්නේ කිව්වේ සංකල්ප අයියේ කියලා කිව්වහම මේක එකට කිව්වහම වෙන එකක් එන්නේ නිකන් කියලා බාන්නකෝ හයියෙන් දැන් දැන් ගෙදර හයියෙන් කියන්නකෝ සංකල්ප කියලා කියන්නකෝ එන අමු කුණු හරපයක් එන්නේ ඕම වගේ කේසුත් එනවා හරි එතකොට බලන්න මේ එක දේශපාලනය හා ඊට සම්බන්ධ පැතිකඩ ඉගෙන ගැනීම දෙක පරීක්ෂණය කිරීම තුන विग्रह किरीम हतर बलम पुते हतर ओ हतर पवत्र न्यायना संकल्प विचार लक किरीम पह मुकद्द बलम पह अलुत न्यायना संकल्प गुड नगी लियगन अलुत न्यायन हा न्यायन हा संकल्प को मटने देनगाना सही मैं वाला गिवल पैते में संकल्प के लाइए लाइनो पूर्ण हैंस आप देनो छुट्टा मर बला गान ये मतलब मैं आपसुता वाले पाते नहीं देते रहूं मटे के दाना पाइन ना मेन वो यातु सने वे आपसुता वाले पाते नहीं दिल पाइन दिलीप पाई अलविनी कितना दिलीप पाई अलविनी हाँ यार अरे मैं अंधे वाला विडा से मतलब तने मन नव विकल्प योजना की रही ना सॉरी अंतिम नहीं इटा कलेगा පවත්නා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රම විචාරණ ලක් කිරීම 6 මාත් එක ලියා ගන්න වෙනම ලියන්න එපා මාත් එක ලියන්න පවත්නා දේශපාලන ප්‍රතිපත්ති හා ති හා ක්‍රම विचार यत लक्कीरीम ඊට පස්සේ අන්තිම එක ලියන්න අන්තිම එක නව විකල්ප යෝජනා කිරීම
පුතේ මේක අනිවාර්යයි ඈ ලකුණු 40ක් කඩා ගන්න එපා අමතක නැ මතක නැත්තම් දන්නේ නැත්තම් බිත්තිය ගහ ගන්න ඔළුව නෙමේ නෝට් එක ඈ බිත්තිය ගහ ගන්න කිව්වා ඔන්න කියනවා දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම ප්‍රගුණ කිරීම පුහුණු කිරීම කියන එකට විවිධ අර්ථ තියෙනවලු ඒ අර්ථ හතක් තියෙනවා එක දේශපාලනය හා ඊට සම්බන්ධ පැතිකඩ ඉගෙන ගැනීම පරීක්ෂණය කිරීම විග්‍රහ කිරීම පවතින න්‍යාය සංකල්ප විචාර ඉලක්ක කිරීම අලුත් න්‍යාය සංකල්ප ගොඩනැගීම පවත්නා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රම විචාර ඉලක්ක කිරීම නව විකල්ප යෝජනා කිරීම ආයෙත් දේශපාලනය හා ඊට සම්බන්ධ පැතිකඩ ඉගෙන ගැනීම පරීක්ෂණය කිරීම විග්‍රහ කිරීම පවතින න්‍යාය සංකල්ප ගොඩනැගීම පවත්නා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රම විචාර ඉලක්ක කිරීම නව විකල්ප යෝජනා කිරීම මේ මට පාඩම් හිටින්නේ මම ඇරෙස්ටෝල් පුතා නෙමෙයිනේ නේ ඉතර ඔයාලට ඒ වගේ පාඩම් කරගන්න ඕන PDF එක ගෲප් එකට දානවා ඒත් මේක ලියා ගන්න. මේක ලියා ගන්නකෝ. හරිද? දැන් මෙතනින් පස්සේ ලේසි ඈ. මෙතනින් පස්සේ මාර ලේසි වාට හිනායි මම අපි මේ උගන්වන විදිහට එතනින් පස්සේ ඈ. හරිද? මේ ටික තමයි අමාරු. හැබැයි මේ ටික තමයි ඔයා විභාගය ඇහුවාම මුලින්ම ලියන්න ඕන අයියේ. එතකොට පුතේ ඒ බලන කෙනාට තේරෙනවා මේ මේ කොල්ල නැත්තම් මේ කෙල්ල ලියලා තියෙන්නේ සිලබස් එකට අනුව. එහෙම තේරෙන නිසා මේක ලියන්න අනිවාර්යෙන් පාඩම් කරගන්න. හරිද? හරි මකනවා. දේශපාලනයේ හා ඊට සම්බන්ධ පැතිකඩ ඉගෙන ගැනීම, පරීක්ෂණය කිරීම, විග්‍රහ කිරීම, පවතින න්‍යාය හා සංකල්ප විචාර ඉලක්ක කිරීම අලුත් න්‍යාය සංකල්ප ගොඩනැගීම පවත්නා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රම විචාර ඉලක්ක කිරීම නව විකල්ප යෝජනා කිරීම ඉවරයි වහයි ඕනේ මේක හරි දැන් අපේ දේශපාලන විද්‍යාව පියා සර් තමයි. දැන් ඒ ඉතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පියා මං වුණාට මමක් නැත. හරි. පුතේ මේ මගේ ප්‍රශ්න පත්‍ර කට්ටලිය ගැන මං චුට්ටක් කියනවා අහන්න. කැමති කට්ටිය ඉන්නවනම් එයාලට ගන්න පුළුවන් අපේ ප්‍රශ්න පත්‍ර කට්ටලිය. පුතේ මේ සාමාන්‍යයෙන් මගේ ප්‍රශ්න පත්‍ර කට්ටලිය හදලා තියෙන්නේ මං හැමදාම මේක කියනවා කොහොමත්. අනුමාන විදිහට ටාගට් කරලා ඒකේ මැසේජ් දාන චුට්ටක් ඔයාලා නතර කරන්න. ඒකේ මම සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ මේ උසස් පෙළ 21 සහ 22 සහ 23 කරන ළමයින්ට ගොඩාක් උපකාර වෙන විදිහට හදලා තින්නේ පුතේ. ඒ කියන්නේ ඔය මම දැක්ක මේ 2019 උසස් පෙළ පේපරේ පළාත් ප්‍රශ්න පත්‍ර එහෙම් පිටින්ම වගේ තිබ්බා. ඊපස්සේ මම කල්පනා කරා එතන මගේ ළමයින්ට මම මේක කොහොමද මෙයාලට දෙන්නේ කියලා කල්පනා කරලා මම පළාත් ප්‍රශ්න පත්‍ර ටික හේව්වා. හරි. මම පළාත් ප්‍රශ්න පත්‍ර ටික හොයලා හොයලා ළමයි මොකද කරේ එකතුවක් කරගත්තා. අන්න එකතුවක් කරගෙන මම මෙව්වා කරලා ටයිප් සෙටින් කරලා මම ගත්තා. එතකොට අපේ පළාත් ප්‍රශ්න පත්‍රට ටාගට් කරලා තියෙනවා. වයඹ පළාත්, උතුරු පළාත්, බස්නාහිර පළාත් ඔයගේ පළාත් ප්‍රශ්න පත්‍ර කට්ටල කීපයක් තියෙනවා. ඉතින් ඒව එකට එකතු කරලා ඉරි ගහන ඒව MCQ. කීයද සාමාන්‍යයෙන් 1000ක් තියෙනවද? 1000ක් තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. 1000ක් තියෙනවා. තව කෙටි. කෙටි ප්‍රශ්න. දැන් අපිට කෙටි ප්‍රශ්න 20යි අහන්නේ. හැබැයි මගේ පේපර් කට්ටලේ 1000ක් තියෙනවා. හරි. මේවා ඔයා හිතන්නේ මම පස්සේ කියන්නම්කෝ. රචනා ප්‍රශ්න.
ඒකනේ උසස් පෙළට නිකන් අනුමාන විදියට එන නිකන් ටාගට් කරපුව පුතේ මම දාලා තියෙනවා රචනා ප්‍රශ්න 50ක් මේ ටික බලාගනින්නilla කියලා වගේ නිකන් කියනවා ඔහම ඒතර මේ කට්ටර තුනම පුතේ ඔයාට ගන්න පුළුවන් 3000 ගණන් 4000 ගණන් නෙමෙයි ඇත්තම කිව්වොත් ගාණම මම කියන්නම් 2500යි ලොකු පොත් තුනක් තියෙන්නේ මේ විදියට සකස් කරපු පිළිවෙලට හදපු එකේ ඉඳන් 15 වෙනකම් පාඩම් දිනනේ මෙතන එකේ ඉඳන් 15 වෙනකම් පාඩම් අපිට 15 වෙනි තියෙන්නේ 12 වසරයි 13 වසරේ පාඩම් 15 ඒතර පලාත් පේපර් ඕම් පලාත් පේපර් ටික තියෙනවා මෙතන ලස්සන පිළිවෙලට තියෙනවා කැමති කෙනෙක්ට පුතේ මේක ගන්න පුළුවන් හරි ඒක එහෙම ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් මම දැන් මැසේජ් එකක් දාන්න සංවිධායක මණ්ඩලයකට ඔයාගේ විස්තර ටික නැත්නම් ඔයා මැසේජ් එකක් දාන්න මෙහෙම මම දැන් ලින්ක් එකක් එවනවා ඒ ලින්ක් එකෙන් ඔයා ගිහලා දාන්න ඒ අක්කට කියන්න මේ අක්කේ මට ප්‍රශ්න පත්‍ර කට්ටලේ ගන්න ඕන කියලා මැසේජ් එකක් දාන්න මන් දැන් වට දාන ලින්ක් එක මම රෙඩි කරන් හිටියෙත් නැහැ ඔන්න ඔකට තමයි ගිහිල්ලා දාන්න ඕන මම දැන් එවනවා ඔගේ පොඩි නිල් පාට ලින්ක් එකක් තියෙන්නේ හච් නම්බරයක් ඒක ටච් කරන්න ඔබන්න ඔබවාම ඔයාගේ WhatsApp එකට යන්නේ කැමති කට්ටිය දැම්ම දාලා ඉන්නකෝ මැසේජ් එකක් මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ අනුමාන විදියට තියෙන්නේ ගන්න කැමති කට්ටිය අක්කට මැසේජ් එකක් දාන්න අක්කේ මම ගන්නවා කියලා මැසේජ් එකක් දාන්න ඈ හරි ඊට අමතරව මේ දැන් මම නොමිලේ කරන නිසා මේවා ඔයාලට ලබා දීලා තමයි පන්ති ගාස්තු විදියට බැලන්ස් වෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. නේ? නැත්නම් නොමිලේ කරලා මට කොහෙන්ද සල්ලියක් එන්නේ නේ? ඒතර ළමයි මේ තව මගේ එකේ ඉඳන් 15ට සාමාන්‍යයෙන් ටියුට් තියෙනවා. ටියුට් තියෙනවා පාඩම් 15ට 22ක්. සාමාන්‍යයෙන් මේක විකිණලා තිනවා 1000ක් විතර විකිණලා තිනවා. විකිණලා තිනවා 1000ක් විතර. පේපර් කට්ටලේ කීයක් විකිණලා තිනවද? 2100 ගණක් විකිණලා පේපර් කට්ටලේ. ඇයි ඒච්චර වටිනවා ඒක? ඒක පට්ට. ඇත්තම කිව්වොත්. මේකෙන් පුතේ කැමති කට්ටියට 12 වසර ටික විතරක් ගන්න පුළුවන්. ටියුට් තිනවා මෙතන 8ක්. කැමති කට්ටියට 13 වසර විතරක් ගන්න පුළුවන් ටියුට් 12ක් තියෙනවා. එතකොට ඔය විදිහට තමයි තියෙන්නේ. මම මේව ඔයාලට ගණන් බිඳුම් අඩු කරලා කියනවා මට කෝල් එකක් ගන්න ඒකට මේ මේ මේව ගන්න මේ ටික ගන්න සංවිධායක මණ්ඩලයක් අකින් අහන්න එපා මට කෝල් එකක් දෙන්න මම ඔයාට කියනවා පුතේ මේච්චරයි ටියුට් වල ගන්න කියලා කියනවා මට මැසේජ් එකක් දාලා තියන්න මම ඔයාට කෝල් එකක් කරන් කියන්න විස්තරේ හරිද ඔය විදියට ගන්න ඕන නම් ඔය විදියට ටයිප් සෙටින් කරලා තිනවා 95%ක්ම බය වෙන්න දෙයක් නැහැ හරි දැන් ඉතින් ලස්සන කතාවක් කියන්න මොකක්ද මොකක්ද කතාව ඒ කතාව තමයි ලක්ෂණ ටික කතා කරන්නේ දේශපාලන විද්‍යාවේ තියෙන ලක්ෂණ පන්තිය 10ටම කිව්වට 10ට ඉවර කරන්න බෑ සා 10යි කාල විතර 10යි 20 10 මාර විතර ඉන්න පුළුවන් කට්ටිය ඉන්න අනිත් කට්ටිය යන්න මොකද මේ වැඩකාරින් ගියා මේ කම්මැලියන් ගිය අවසානේ හරි මේ පළවෙනි ලක්ෂණය බලමු පුතේ පළවෙනි ලක්ෂණය තමයි පැරණිතම ශාස්ත්‍රීය ශික්ෂණයක් ලියාගන්න පළවෙනි ලක්ෂණය පැරණිතම ශාස්ත්‍රීය ශික්ෂණයක් පැරණිතම ශාස්ත්‍රීය ශික්ෂණයක්
පුතේ ශික්ෂණයක් කියන්නේ විෂයක් නොකියා කියන්නේ මොකද්ද මේ නොකියා කියන්නේ මොකද්ද මේ පැරණිම විෂයක් දේශපාලන විද්‍යාව කියන්නේ මොන විෂයද පරණම විෂයලු දේශපාලන විද්‍යාව පැරණිතම විෂයලු හරි නොකියා කියන්නේ මොකක් තටහගනින් ලකුණු ටික ඔක්කොම ගන්නවා කියලා හිතේ තියාගන්න සිග්නල් නැති වෙලා කටුනොත් ආයි එන්න ෆෝන් එක පොලේ ගහන්න එපා තරහ ගිල්ලා එන්න ට්‍රයි කරන්න හරි දැන් මේක කොහොමද අපි කියන්නේ හොඳ බලන්නකෝ දැන් මම පැරණි ගුරුවරයෙක් කියලා ඔයාලට ඔප්පු කරගන්න ඕන මම පැරණි ගුරුවරයෙක් කියලා ඔප්පු කරගන්න ඕන මොකද කරන්නේ කොහොමද කියන්නේ අනුරුද්ධ දිසානායක කියන්නේ පැරණි ගුරුවරයෙක් කියලා කියද්දිද ගැම්ම තියෙන්නේ නැත්තම් වෙන ගුරුවරයෙක් එක ගලපලා කියද්දිද පොඩි ගැම්මක් තියෙන්නේ මෙහෙම කිව්වොත් අනුරුද්ධ දිසානායක කියන්නේ උපුල් ශාන්ත සන්නස්කල සර් තරමටම පැරණි අනුරුද්ධ දිසානායක කියන්නේ තිස්ස ජන්නායක සර් තරමටම පැරණි ගුරුවරයෙක් කියලා කියනවා දැන් එහෙම කියද්දි පොඩි ගැම්මක් වෙනා නේද අනිත් කට්ටියගේ වටිනාකමත් මට හම්බුනා නේද නිකම්ම මම පැරණි කියනකට වඩා වෙන එකක් එක ගලපලා කියද්දි පොඩි වටිනාකමක් ආව නේද දැන් ඔයාලා බලයි සෝර්ට් එච්චර වයසද නෑ මට 25යි එතකොට මේක කියන්නේ කොහොමද මේ බලන්න හොඳට බලන් ඉන්න දේශපාලන විද්‍යාව පුතේ දැන් පැරණි කියලානේ අපිට ඔප්පු කරන්න ඕන ක්‍රිස්තු පූර්ව කියන්න ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ ආරම්භ වන්නේ ග්‍රීක යුගයේදී ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ ග්‍රීක යුගයේදී ආරම්භ වෙයි ලොව ඇති පැරණිතම ලොව පැරණිතම සමාජ විද්‍යාව බව ඇරිස්ටෝටල් ප්‍රකාශ කර ඇත. ඒකත් දැන් මේ කියවන. දේශපාලන විද්‍යාව ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ග්‍රීක යුගයේදී. ඇරිස්ටෝටල් වරක් ප්‍රකාශ කර ඇත්තේ ලොව පැරණිතම සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව බවයි. දැන් අපිට ඔප්පු කරන්න ඕන මේක පැරණිම විෂයක් කියලානේ. මේ මේවට බය වෙන්න එපා මේ වචන වලට. අපිට මෙතනින් ඔප්පු කරන්න ඕන පැරණි විෂයක් කියන එක. හරි. දැන් ඊට පස්සේ අපි කියනවා දේශපාලන විද්‍යාව පැරණිලු දර්ශනවාදී තරමටම. දර්ශනවාදී තරමටම පැරණිලු. තව ආචාර විද්‍යාව තරමටම පැරණිලු. ආචාර විද්‍යාව. දේශපාලන විද්‍යාව පැරණිලු සෞන්දර්ය විද්‍යාව තරණම් පැරණිලු සෞන්දර්ය විද්‍යාව දේශපාලන විද්‍යාව පැරණිලු තව තර්ක ශාස්ත්‍රය තරමඩ පැරණිලු තර්ක ශාස්ත්‍රය දේශපාලන විද්‍යාව පැරණිලු ගණිතය තරමඩම් පැරණිලු පුතේ මේ විෂයන් සෙට් එකම ආරම්භ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ හරි දැන් මම මේක පුම්බලා ලියන්න යන්නේ දැන් ආ ෂෝට් නෝට් එක දැක්කනේ පුම්බලා ලියන්න යන්නේ ඕම් පුම්බනෝ ඕම් බැලුම් වගේ එහෙම නෙමෙයි මෙහෙම මේ බලන්න ඔබේ ඔන්න මේක කියන ලස්සන්ට බලන්න පුම්බලා ලියන විදිය දේශපාලන විද්‍යාව ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ග්‍රීක යුගයේදී එනම් ඇරිස්ටෝටල් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලොව ඇති පැරණිතම සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව බවයි එපමණක් නොව ග්‍රීක යුගයේ ආරම්භ වූ දර්ශනවාදය ආචාර විද්‍යාව සෞන්දර්ය විද්‍යාව තර්ක ශාස්ත්‍රය ගණිතය යන විෂයන් තරමටම දේශපාලන විද්‍යාව පැරණි බව එහි සඳහන් වේ.
මොකක් තරමටම පැරණිද මේ විෂයන් තරමටම පැරණි මේ අනුරුද්ධ දිසානායක උපුල් ශාන්ත සර් තරමටම තිස්ස ජනනායක සර් තරමටම පැරණි කිව්ව මතකද ආයේ වගේ අර නිකම්ම පැරණි කිව්වොත් අනුරුද්ධ දිසානායක කියන්නේ පරණයි ගැම්මක් නැහැ හැබැයි අර වෙන සර් කෙනෙක් එක ගලපලා කියද්දි අන්න මාර ගැම්මක් තියෙනවා නේ එහෙනම් බලන්න දේශපාලන විද්‍යාව දර්ශනවාදය තරමටම ආචාර විද්‍යාව තරමටම සෞන්දර්ය විද්‍යාව තරමටම තර්ක ශාස්ත්‍රය තරමටම ගණිතය තරමටම පැරණිලු එච්චරයි දාගන්න මේක මේ විෂයන් ටික තියාගන්න මේ සිලබස් එකේ තියෙනවා ඉරි ගහන්න අහලා තිබ්බෑ මෙතන මනෝවිද්‍යාව දායි වට පටලලා මෙතන මනෝවිද්‍යාව දායි ඒ නිසා මේ ටික ඔළුවේ තියාගන්න ඕන මනෝවිද්‍යාව කියන්නේ මේ ළඟදී ආරම්භ වුණ එකනේ पहली देशपालन विद्या पैरणितम विषय दागण हर के लगे मेवेलावट सिग्नल प्रश्न तीन हर ये लक्षण तीव्र इलांग चूटी कारण मे अभी मेक पेहदली कर लियम मे पंत अग्न अरे मे बड़ा इलांग की देशपाल विद्या तब लक्षण अक्तम अनेक समाज विद्या समग संबंधता अनेक समाज विद्यावान समग संबद्धता संबंधता पवतीम हाँ दें मटो या किया अंडर ඔයා දැකලා තියෙනවද මිනිස්සු හරක් එක්ක කතා කරනවා නෑනේ මිනිස්සු හරක් එක්ක කතා කර කර ඉන්න ඔයා පාරේ යද්දි ඔයා හිතන්නේ මොකද්ද මේ මනියට මූට නම් අමු පිස්සු ඌ කතා කරගෙන ඉන්නේ මෙහෙම හරකෝ තනකොළ කෑවද ඔබ වතුර බිව්වද උඹට වතුර බාල්දියක් ඕනද मनुष्योरी मोनोदावन इतिहास तव तमुनाद दर्शन तव नीतिय
තව භූගෝල විද්‍යාව ඈ තව තර්ක ශාස්ත්‍රය තව තවනවද ඉතිහාසයේ දර්ශනයේ නීතිය භූගෝල විද්‍යාව ඔය වගේ විෂයන් එක තමයි දේශපාලන විද්‍යාව සම්මත අප දැන් ඔයාගෙන් ඒතර ප්‍රශ්නයක් එනවා ඔයාට දේශපාලන විද්‍යාව මේගොල්ලොත් එක්ක සම්බන්ධ අපවන්න පවත්වා නැද්ද භෞතික විද්‍යාව රසායන විද්‍යාවත් එක්ක නැද්ද සම්බන්ධ නැහැ ඇයි ඒ එයාලා පුතේ සමාජ විද්‍යාවක් නෙමෙයි භෞතික විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවක් නෙමෙයි රසායන විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවක් නෙමෙයි ඈ තව මොනවද ජීව විද්‍යාව කියන්නේ රසායන මේ සමාජ විද්‍යාවක් නෙමෙයි ඒගොල්ල පුතේ ස්වභාවික විද්‍යාවන් ඒ භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව කියන ස්වභාවික විද්‍යාව ස්වභාවික විද්‍යාව එතකොට මේ දේශපාලන විද්‍යාව සම්බන්ධතාව පවත්න්නේ සමාජ විද්‍යාවන් එක්ක ඇයි දේශපාලන විද්‍යාව තමයි ලෝකේ තියෙන පැරණිතම සහ ශ්‍රේෂ්ඨතම මොකද්ද සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව තමයි ලෝකේ පැරණිතම සහ ශ්‍රේෂ්ඨතම සමාජ විද්‍යාව එනං එයා සම්බන්ධතාව පවත්න්නේ තවත් සමාජ විද්‍යාවක් එක්ක. මේ මිනිස්සෙක් සම්බන්ධතාව පවත්න්නේ තවත් මිනිස්සෙක් නේ? මිනිස්සෙක් විවාහ කරගන්නේ තවත් මිනිස්සෙක්. හරකෙක් එළදෙනෙක් විවාහ කරගන්නවද කියලා නැහනේ. පිරිමි කොල්ලෙක් එළදෙනෙක් විවාහ කරගන්නවා. දැකලා තියෙනවද? නැහනේ බං. ඈ කෙල්ලෙක් හෙන තඩි හරකෙක් විවාහ කරගන්නවා. ගොන් උන් ගොන් හරකෙක්. නැහනේ එහෙම වෙන්නේ නැහනේ. මිනිස්සු සම්බන්ධතාව පවත්න්න පුතේ තවත් මිනිස්සෙක් එක්ක. එහෙනම් සමාජ විද්‍යාවත් සම්බන්ධතාව පවත්වන්නේ තවත් සමාජ විද්‍යාවක් එක්ක නේ? ඒතර මේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වගේ ශුද්ධ විද්‍යාවන් එක්ක නැත්තම් ස්වභාවික විද්‍යාවන් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ නැහැ. හරි. මේගොල්ලොත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ නැහැ. පවත්වන්නේ මෙයලත් එක්ක. එහෙනම් දේශපාලන විද්‍යාවේ තවත් ලක්ෂණයක් උතේ මොකද්ද? අනෙකුත් සමාජ විද්‍යාවන් සමග සම්බන්ධතාව පවත්වති. देशपालन विद्यावे समाज विद्यावान समग इता समीप संबंधा प्रवृत्तिमय देशपालन विद्यावत लोवेति परणितम समाज विद्याव वननिसा देशपालन विद्याव इतिहासय समग दर्शनय समग नीतिय समग භූගෝල විද්‍යාව සමග තර්ක ශාස්ත්‍රය සමග යන සමාජ විද්‍යා විෂයන් සමග සම්බන්ධතාව පවත්යි. එය දේශපාලන විද්‍යාව ඇති ප්‍රධාන ලක්ෂණයකි. දැකද? එහෙනම් ඔක දාගන්නට කර. දගන හරි කියන්න ලොකු ඉඳ ගන්නවද දෙන්නේ නැමු හරි ගන්න පොඩ්ඩක් හිතහල්ලා ඉඳලා දුන්නේ කොන්දත් දෙන්න කොஞ்சி රහසක් කියන්නද? ඔයා දන්නෙත් නෑ වෙලාව 10ට 10යි. හිතා ගන්නවත් බැරි වුණානේ පන්ති වෙලා යනදි. ළමයි කියන අය කියනලු පුඹලා. और नंदी पार देशपालन विद्याव लोयति परणितम समाज विद्याव वन भाव नमे भाव सॉरी सॉरी मेदी देशपालन विद्यावेति तवत् लक्षण अक्वाने देशपालन विद्याव समाज विद्यावन समग संबंधता प्रवृत्तिमाई
එනම් දේශපාලන විද්‍යාව ලොව ඇති පැරණිතම සමාජ විද්‍යාව බව ඇරිස්ටෝටල් පවාද පෙන්වා දී ඇත. එම නිසා දේශපාලන විද්‍යාව ඉතිහාසය දර්ශනය භූගෝල විද්‍යාව නීතිය තර්ක ශාස්ත්‍රය යන සමාජ විද්‍යාවන් සමග සම්බන්ධතාව පවත්යි. එයින් පැහැදිලි වන්නේ දේශපාලන විද්‍යාවේ ඇති ලක්ෂණය බවයි. මොකක් කරු වෙලාව කියලා දෙයක් දන්නේවත් නැහැ අනිවාර්යෙන්. ඉතින් මෙහෙමයි දැන් ළමයි කියනවා දැන් මේ මැසේජ් දානවා ගොඩක් කට්ටිය සර් මේ මෙහෙම පන්ති කරන්න මෙහෙම කරන්න අපිට හොඳයි කියලා. දැන් ඇත්ත පුතේ දැන් මම නොමිලේ කරනවා ඊට අමතරව පුතේ මම ජීවත් වෙන්නත් එපා මේ වට ගෙවන්න ඕන මේ Zoom පැකේජ් ඩේටා රවුටර් ඒ වට ගෙවන්න පුතේ ඔයාලට පේපර් කට්ටලේ දීලා ඔයාලට තව මේ මගේ එකේ ඉඳන් 15 වෙනකන් ටියුට් ටික දීලා තව විදිහක් තියෙනවා මේකත් අහන්න. කවුරු හරි කෙනෙක් සර් මම එස් එක මට්ටමකවත් නැහැ. කවුරු හරි කෙනෙක් සර් මම සී එක මට්ටම් ඉන්නේ මට ඒ එකට යන්න ඕන. සර් මට පේපර් කරන්න ඕන. සර් මට අර මුල් පාඩම් ටික ආයෙ අල්ල ගන්න ඕන. සර් මට ගැටුම 78 ලංකා ආණ්ඩුක්‍රම ටික ආයෙ අල්ල ගන්න ඕන. එහෙම කට්ටිය ඇති. හැබැයි මේ පන්තියේ එන්න ඕන කියලා අනිවාර්ය නැහැ. මේ පන්තියේ පුතේ මාස තුනේ කෝස් එක කියලා කියන්නේ මාස තුනේ පන්තිය. දැනට මාසයක් ගිහිල්ලා ඒ මාසේ උගන්වපු සියලුම වීඩියෝස් ටික ඔයාට දෙනවා. වීඩියෝස් ටික දෙනවා. හරිද? ඔයාට මේ පන්තියට දෙසැම්බර් මාසෙට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා මේ පන්තියට. කොහමද? මේ පන්තිය පුතේ සතියේ දවස් දෙකයි. ඉරිදා සහ අඟහරුවාදා. රාත්‍රී 9 සිට ඉරිදානම් පාන්දර 2 3 දක්වා අඟහරුවාදානම් පාන්දර 12 දක්වා. මෙහෙමයි. මේ බලන්න. මේකට පාන්දර නිදි මරන්න පුළුවන් නම් විතරක් එන්න නැත්තම් එන්න එපා. මොකද ගැම්මක් තියෙන පොරක් තියෙන වැඩක් කරගන්න ඕනේ වරෙල්ල. මට සල්ලි කියවල පන්ති නැවිත් ඉන්නත් එපා. ඊට අමතරව මේ පන්තිට ආවහම මේක කරන්න පුතේ දැන් යන්නේ 4 වෙනි පාඩම. ඔයාට 5 6 7 8 9 10 11 12 13 14 අට අපි කරනවා. පට්ට හයි ස්පීඩ් එන්න අල්ලගන්න පුළුවන් ගේමක් ගහන්න පුළුවන්. තව මේ පන්තියේම සිකුරාදා පේපරයක් කරනවා. පේපර් ක්ලාස් එකක්. ඒතර ඔයාට පේපර් එක අල්ල ගන්න පුළුවන්. පලාත් පේපර් කරන්නේ ඈ. අනුමාන පේපර් කරන්නේ. තව ඔයාට 20යි 21 තියරි එන්න පුළුවන්. 20යි 22 තියරි රිවිෂන් එන්න පුළුවන්. මේවා නොමිලේ ඈ. මේවා නොමිලේ. හැබැයි මේවා නොමිලේ වෙන්නේ මේකට ආවහම විතරයි. මේක මාස 3 කෝස් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි ආයතනයකට පන්ති ගියොත් කීයද? 2000 2500. මගේ කී රුපියල් 500යි වැඩි. කැමති කෙනෙක්ට එන්න පුළුවන්. බල කරලා නැහැ. බල කරලා නැහැ. හරි. තව එන්න එක chance එකක් තියෙනවා. අපි හිතමුකෝ එක ළමයෙක්ට සල්ලි නැහැ. සර් මම ඉගෙන ගන්න මාර කැමති. මගේ හැම විෂයෙටම ලකුණුත් වැඩි. මට සල්ලි නැහැ සර්. එහෙම 15 දෙනෙක් බඳව ගත්තා අපි පන්තියේ. ළමයි ඉන්නවා මේ පන්තියේ 3000ක් ගෙවලෙන. ගිය මාසෙකේ නම් 150ක් විතර හිටියා. මේ මාසෙකේ දැනට 100ක් ඉන්නවා. හරි. වෙනස් කරගන්න වෙනස් වෙන්න ඕන නම් එන්න.
එන්නේ කොහමද ළමයි ඇහුවා එන්නේ මෙහෙම දන්න නැති කට්ටියට කියන්නේ සංවිධායක මණ්ඩලයකට මැසේජ් එකක් දාන්න එයා කියයි ඔක්කොම මෙන්න මෙහෙමයි එන්නේ කියලා කියයි සම්පූර්ණ ඕකට කැමැති කට්ටිය විතරයි බල කරන්නේ මේකට අනිවාර්යෙන් ඉන්න ඕන නැත්තන් ඔමිලේ ඉව කරන්නේ අපි එහෙම නෑ අපේ පන්තියේ ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඇති හැකි කෙනෙක්ට එවිලා ඉන්න පුළුවන් මේ සල්ලි නැති කෙනෙක්ට ඕ පේපර් කරනවා අනිවාර්යෙන් පේපරයක් කරනවා සතියට මේ සල්ලි නැති කෙනෙක්ට එන්න පුළුවන් චාන්ස් එක තමයි එයා ගෲප් එකක් හදන්න ගෲප් එකක් හදලා යාළුවෝ ටික එකතු කරගන්න මට කියන්න සර් මම මෙහෙම කෙනෙක් මට මෙහෙම චාන්ස් එකක් දෙන්න පුළුවන්ද සලකා බලමු හරි මොකද 15කට දුන්නේ 15ක් කියන 45000 පාඩු කරගන්න විභාගයට තියෙන පෙබරවාරි 17 19 නේ පෙබරවාරි වෙනකම් කරනවා ඊළඟ ලක්ෂණය මොකද්ද දේශපාලන විද්‍යාවේ බලමු විකාශනයේ වෙමින් වර්ධනය වූ විශේෂකී ඈ ඒ මොකද්ද ලියාගන්න පුතේ ඊළඟ ලක්ෂණය විකාශනයේ වෙමින් වර්ධනය වූ පුතේ ඉලක්කම කීයද ලක්ෂණේ කීවෙනි ලක්ෂණයද තුන විකාශනය වෙමින් වර්ධනය ඕකි රයිට් දැන් මට අපේ කට්ටිය කියන්න දේශපාලන විද්‍යාව කොහෙන්ද විකාශනය වෙන්න පටන් ගත්තේ කොහෙන්ද ක්‍රිස්තු පූර්ව 4වන සියවසේ මොන යුගෙන්ද ග්‍රීක යුගයෙන් නේද ඊට පස්සේ රෝම ඊට පස්සේ මැද්‍යතන ඊට පස්සේ නූතන මේ මැද්‍යතන නූතන ලියද්දී මේ වෙන වෙනම ලියන්න එපා මැද්‍ය වෙනම අරක කෑල්ල වෙනම ලියන්න එපා කුණාර්පකී අම්මා ටික පොත බලලා ගහයි සම මැද්‍යතන නූතන ඊට පස්සේ අද වෙද්දි නව යුගය දැන් මේ 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 මොකද මේ විකාශනය කියන්නේ හ්ම් විකාශනය කියන්නේ මොකක්ද? දැනගෙන ඉන්න ඕන ඕවා. 22 නම් 21 නම් දැනගෙන ඉන්න ඕන. හ්ම්. විකාශනය. අපි අලුත් වචනයක් ඉගෙන ගමුද? මට දැන් උගුර අමාරු වෙගෙන ඉන්නේ. අලුත් වචනයක් ඉගෙන ගමු. ඔයාගේ සම්භවය කවද්ද? සම්භවය. සම්භවය කවද්ද වාගේ? අම්මා දන්නවනේ අකමු ඈ සම්භවය කියන්නේ මොකද්ද පුතේ සම්භවය කියන්නේ උපත ආරම්භය දන්න නැති කට්ටිය ලිය ගන්න සම්භවය කියන්නේ උපත ආරම්භය බර්ත්ඩේ එක ලකිටා උපත ආරම්භය තමයි සම්භවය කියන්නේ දැන් දේශපාලන විද්‍යාවේ සම්භවය කවද්ද උපත අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 4වන සියවසේ මොන යුගයේද පුතේ ග්‍රීක යුගය දැන් එදා දැන් මේ ඔයාව බලන්නකො ඔයා ඔයා 2003 කියන්නකො 2003 ඉඳන් ඔයා ටික ටික සම්භවය වෙලා 2005 2010 2015 අද වෙද 2021 දැන් ඔයා 2003 ඉඳන් දීර්ඝ කාලයක් තිස්සේ මොනවා වෙලාද
පැවත්තගෙන ඇවිල්ලා අන්න මගේ පුතේ දීර්ඝ කාලයක් තිස්සේ පැවත්තගෙන ඉන එකට කියනවා මගේ පුතේ විකාශනය වෙනවා මොකද මොන කාශනේද විකාශනය වෙනවා දීර්ඝ කාලයක් තිස්සේ පැවත්තගෙන ඉනවට කියනවා පුතේ විකාශනය මොන කාශනේද විකාශනය වෙනවා විකාශනය දැන් දේශපාලන විද්‍යාව එන්නේ කවද ඉඳන්ද ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ඉඳන් රෝම යුගය මධ්‍යතන යුගය නූතන යුගය නව යුගය දක්වා මොකද ඉන්නේ විකාශනය වෙනවා නේ විකාශනය වෙනවා දැන් මේ හරි මේක හරි ඒක හරි මේ මොකද්ද මේ කුණාත් වර්ධනය වෙනවා ඒ මොකද්ද දැන් ඔයා විකාශන වුණා නේද 2003 ඉඳන් ඔයා විකාශන වුණා අද දක්වා හරි ඔයා වර්ධනය වුණාද ඕ මොන වගේද වර්ධනය වුණේ කියමු බං මොන මොන වදල් මොන 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 දැනුමෙන් සහ මොනද බඩින් හරිනේ දැනුමෙන් සහ බඩින් වැඩි වුණා ඒ කියන්නේ දැනුමෙන් සහ ශරීරයෙන් වර්ධනය වුණා නේද නේ එහෙනම් දැන් ඔයාට පැහැදිලි දැන් ඔයාව විකාශනය වෙමින් මොන වෙලාද වර්ධනය වෙලා අද වෙදි සයිස් එක මේ වා උස ගිහිල්ලා ළමෙක් කියන නේ එක එක විදිහට වර්ධනය වෙලා එහෙනම් පුතේ අපිට පැහැදිලි ඔයාව විකාශනය වෙමින් තඩි වෙලා වර්ධනය වෙලා එහෙනම් දේශපාලන විද්‍යාව විකාශනය වුණා වීක යුගේ ඉඳන් ඔන්න විකාශන වුණා රෝම මධ්‍යතන නූතන නව විකාශන වුණා වර්ධනය වුණේ මොන වගේද පුතේ අනේ පුතේ දේශපාලන විද්‍යාවට එකතු වුණා එක එක දේවල් නානක් ප්‍රකාර දේවල් එකතු වුණා මොනවද විවිධ සංකල්ප එකතු වුණා පුතේ මොනවද විවිධ සංකල්ප තව මොනවද එකතු වුණේ විවිධ මතවාද विधिक्रम विधिक्रम तव न्याय මෙන්න මේ වගේ ගොඩාරියක් දේවල් වලින් මගේ පුතේ දේශපාලන විද්‍යාව විකාශනය වුණා විතරක් නෙමෙයි වර්ධනය වීමකත් සිද්ධ වෙලා තියෙනවා. ඔන්න පුම්බන්නේ යන්නේ රබර් එක වගේ. ඕම් ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී ආරම්භ වන දේශපාලන විද්‍යාව ග්‍රීක රෝම මධ්‍යතන නූතන නව යන යුගයන් ඔස්සේ විකාශනය වී ඇත. එපමණක් නොව දේශපාලන විද්‍යාව වර්ධනය වීද වර්ධනය වීමද දැකගත හැකිය. එනම් වර්ධනය වී ඇත්තේ විවිධ සංකල්ප වලින් විවිධ මතවාද වලින් විවිධ විධික්‍රම වලින් විවිධ න්‍යායන් වලින් දේශපාලන විද්‍යාව වර්ධනය වී ඇත. එයින් අපට පැහැදිලි වන්නේ දේශපාලන විද්‍යාව විකාශනය වෙමින් වර්ධනය වූ බවයි. දාගන්න. ළමයි අර මාස 3 කෝස් එක වට වැඩගත් ඈ පට්ට විදියට. ඒක බලලා ඉක්මනින් සම්බන්ධ වෙන්න. පස්සේ සම්බන්ධ වෙලා බෑ. දැන් සම්බන්ධ වුණොත් ගිය මාසේ වීඩියෝස් ටික එහෙම දැම්ම හැකි පිළිවෙලට. ඒ කියන්නේ එකින් එක තියෙනවා පුතේ. පළවෙනි පාඩමට මේ වීඩියෝස් ටික එහෙමම තියෙනවා අපි. मगे उलियाण वीडियोस देखने के मैं आंडो मैं
वीडियो का दम है कि वीडियो का दम मट बह मुझे तो खाली है ना अन्य अपराध नहीं मैं क्यों दं मोटिवेशन का टिका तीन वाणी इन्हीं सा वीडियोस दान है मैं एक मट ताऊ पॉइंट तूना हक देगा तूना कर ला ये वाला कर्म क्लास का दहाई विश्व विश्व भावित ये वाला कर्म है हाँ कद अन्य अन्य गाने लमाई वीडियोस दे माम क्लासिंग आएंगे ना उधर मटे चुपटा किया ने का हेमन है ने लमाई एक डाला थी देखे हमें अरे रहते थे उते इलाके लिया गंडे बाहुविध संकल्प बिहिवन विषय की अतर बाहुविध संकल्प बिहिवन विषय की बाहुविध संकल्प का देखिया लिया गंडे पाद है पासे लिया गंडे देना विला बरंडो तो का देख किया नहीं बाहुविद संकल्प बिहिवन विषय बरंडो कुला में सामान्य बुद्धि देशपालन विद्या वे एकमतिक संकल्प नेमे तियेन्ने एकमतिक नेमे तियेन्ने बहुविध ऐ मोकद पुते मे देशपालन विद्याव गणुदिनु करन्ने मिनिस्सुत एक्कने देशपालन विद्याव गणुदिनु करन्ने मिनिस्सुत एक्क එනිසා මිනිස්සු වෙනස් වෙනවා නිරන්තරයෙන් ඇත්තද නැත්තද මිනිස්සු වෙනස් වෙනවා මේ ඉන්නෝ මේ නැහැ හොඳ මුදා ආරණ ගන්න ගිය සතියේ ගෑන ළමයා පන්දි ගියාම කැමති කිව්වා මේ සතියේ බලන්න යද්දි බලන්නේවත් නැහැ මොකක්ද එකෙන් ඔප්පු වෙන්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප කියන දේවල් මේ නිරන්තරයෙන් නිරන්තරයෙන් මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ ෂණේ ෂණේ වෙනස් වෙනවා. ඒ නිසා තමයි මිනිස්සු ඒවල දේපල වලින් සහ ජීවිත වලින් වන්දි ගෙවන්නේ. මිනිස්සුගේ හිත වෙනස් වෙනවා. මිනිස්සුන්ට ඒ වෙනස් වන හිත් තේරුම් ගන්න විදිහක් නෑ, අවබෝධයක් නෑ. මිනිස්සු මෝඩයිලා. මිනිස්සු ඉතින් ඉන්නේ මිනිස්සු ස්ථිරයි කියලා. මිනිස්සු වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියලා දැනන් හිටියේ නම් ආදරය කරන එක නෑ, දාලා යද්දී අඬන්නේ නෑ. මිනිසුන් දැනුම නැහැ මිනිසු මුලා වෙලා ඒ කතාව පැත්තකින් තියන්නකෝ ඒක වෙන දවසක් කතා කරමු මේ දේශපාලන විද්‍යාවෙත් පුතේ මිනිසුත් එක්කන ගැටදුරු කරන්නේ එතකොට මිනිසුත් එකම අදහසට අදහස් ගොඩාක් කියන උදාහරණයක් ගමු මේ රාජ්‍ය කෙනෙක් ගන්නකෝ මේකට ලිබරල් වාදින් එකක් කියනවා මොකද්ද ලිබරල් වාදින් කියන්නේ ඕනනම් ලියා ගන්න මොකද්ද ලිබරල් වාදින් කියනවා රාජ්‍යයේ මිනිසුන්ගේ මොකද්ද පොදු යහපත් උදෙසා පවතින සංවිධානයක් මිනිසුන්ගේ පොදු යහපත තියෙන රාජ්‍ය සමාජවාදීන් එකක් කියනවා
දේපල හිමිපන්තිය දේපල අහිමිපන්තියව සූරගණ කණ්ඩ භාවිත කරන රාජ්‍ය රාජ්‍ය කියන්නේ දේපල හිමිපන්තිය නැත්නම් දේපල අහිමිපන්තියව සූරගණ කණ ආයුධයක් මේක ලෝ කියන්නේ දේපල අහිමිපන්තිය දුප්පත් මිනිසුන් සූරගණ කණ ආයුධයක් ඒ කියන්නේ ඔයා බලයි සර් සූරං කන්නේ බලල්ලුද කියලා නෑ නෑ ඒක ලොකු විග්‍රහයක් පස්සේ කියන්නේ ෆැසිස්ට්වාදීන් ෆැසිස්ට්වාදීන් කියනවා රාජ්‍ය තමයිලු මේ ලෝකයේ උත්තරීතරම සංවිධානය කොහොමද ඒක ෆැසිස්ට්වාදීන් කියනවා මේ ලෝකයේ උත්තරීතරම සංවිධානය රාජ්‍ය දැන් බලන්න මගේ පුතේ තව ඉන්නවා නිරාගාමික වාදී නිරාගාමික සමූහ ආණ්ඩු වාදී දැන් බලන්න ඔමේ එකම සංකල්පෙට බහුවිධ අදහස් නේ ලිබරල් වාදීන් එකක් කියනවා සමාජවාදීන් එකක් කියනවා ෆැසිස්ට්වාදීන් එකක් කියනවා නිරාගාමිකවාදීන් එකක් කියනවා සමූහාණ්ඩුවාදීන් එකක් කියනවා දැන් මට මේක දිහා බලලා කියන්නකෝ යා මෙතන ඒකමතිකද බහුවිධයිද මෙතන ස්වරූපේ ඒකමතික අදහස්ද බහුවිධ අදහස්ද බහුවිධයි නේද බහුවිධ අදහස් එන අපිට පැහැදිලි පුතේ දේශපාලන විද්‍යාවේ ඒකමතික දාස් නැහැ බහුවිධ දාස් තියෙනවා දැන් ඔයාලට ලොකු ප්‍රශ්නයක් සර් ඒකමතික දාස් තියෙන මොකද ඒකමතික දාස් තියෙන මොකද පුතේ ඒකමතික දාස් තියෙන්නේ භෞතික විද්‍යාව ජීව විද්‍යාව රසායන විද්‍යාව ගණිතය කියන විෂයන් වල සමාජ විද්‍යාවන් වල නැහැ ඒකමතික දාස් දැන් ගමු ගණිතය කියන එකේ ඒකමතිකයි අදහස් බහුවිධ නැහැ එකයි එකයි දෙකයි ලංකාවෙන් ඇහුවත් එකයි එකයි දෙකයි ඇමරිකාවෙන් ඇහුවත් එකයි එකයි දෙකයි චීනෙන් ඇහුවත් එකයි එකයි දෙකයි පුතේ අදහස උත්තර ඒකමතිකයි අදහස උත්තරය එකයි ඒකමතිකයි ගණිතයේදී දැන් බලමු දේශපාලන විද්‍යාවෙන් අහනවා රාජ්‍ය ලංකාවේ උන් කියන රාජ්‍ය කියන්නේ වෙන නිර්වචනයක් චීන කට්ටිය කියන වෙන එකක් ඇමරිකාවේ කට්ටිය කියන වෙන අදහසක් පුතේ බහුවිධයි නේද දේශපාලන විද්‍යාවේ තියෙන සංකල්ප පුතේ බහුවිධයි නේ දේශපාලන විද්‍යාවේ තියෙන සංකල්ප බහුවිධ ස්වභාවයක් ගන්නවා එහෙනම් අපි ලියාගමු මගේ පුතේ දේශපාලන විද්‍යාවේ ඊළඟ ලක්ෂණය බහුවිධ සංකල්ප බිහිවන විෂයකි හරි දැන් පුම්බණ්ඩ යන්නේ ඕම් බලන්න පුම්බණ්ඩ යන්නේ දේශපාලන විද්‍යාව ගනුදෙනු කරන්නේ මිනිසා සමගය ඒක ඕන අනිවාර්යෙන්ම දේශපාලන විද්‍යාව ගනුදෙනු කරන්නේ මිනිසා සමගය එම නිසා මිනිසාගේ සිතුම් පැතුම් නිරන්තරයෙන් වෙනස් වන නිසා මිනිසාගේ සිතුම් පැතුම් නිරන්තරයෙන් වෙනස් වන නිසා දේශපාලන විද්‍යාවේ ඇති සංකල්පත් බහුවිධ වේ දේශපාලන විද්‍යාවේ ඇති සංකල්පත් බහුවිධ වේ උදාහරණයක් කියලා දැම්මා මේක ලිව්වා උදාහරණ කියලා දැම්මා මේක ලිව්වා දාගන්න හරි කියලා කියන කට්ටිය මැසේජ් එකක් දාන්න ඉවරලා ලියලා ඉවරලා අනේ සෝරි මම ඉස්සර බෝඩ් එක ඉස්සරනේ අපේ ගෙට යටත් ඉන්න 100 කෙනෙක් ළඟ
දේශපාලකයට ගෝඨාභය රාජපක්ෂරයි ගෝඨාභයගේ ආච්චිටයි අම්මටයි ඔක්කොටම බලන මාර බැනිලා බයි එයා මේ හොඳට ඉගෙන ගත්තද කුමාර පුතුත් බයින හරිද පුතේ මේ කැමති කෙනෙක්ට මම මේ පොඩ්ඩක් 20යි 22 ළමයින්ට කියන්නේ මගේ තියරි පන්තියට එන්න ඕන නම් රිවිෂන් පන්තියට එන්න ඕන නම් අර සංවිධායක මණ්ඩලය අක්කට මැසේජ් එකක් දාන්න හරි සංවිධායක මණ්ඩලය අක්කට මැසේජ් එකක් දාන්න අක්කේ මට 22 තියරි පන්ති රිවිෂන් පන්ති එන්න ඕන හරි ඒ තියරි පන්ති රිවිෂන් පන්ති ආවහම ඔයාට ගෙදරටම තැපෑලෙන් තැපෑලෙන් ටියුට් එකක් එනවා ගෙදරටම ටියුට් දෙකක් එනවා ගෙදරටම තැපෑලෙන් ටියුට් දෙකක් එනවා ඒ නිසා මේකට එන්න ඕන කට්ටිය මොකද මට ඕන 22 වුන් හදන්න පුළුවන් නේ ළමයි 22 වුන් හදන්න කල් තියෙනවා මට මට පුළුවන් ඒ වගේ කීම මම බාර ගන්න මොකද විභාග ඉවර වෙනකම් මට ඒක දෙය කරගෙන යන්න පුළුවන් එනිසා 22 කට්ටිය ඉන්නවා නම් නොමිලේ නෙමෙයි පුතේක ඇත්ත කියන්නේ එපා ඒව නොමිලේ නෙමෙයි ඒව මුදල් ගෙවලා මේ මට හදන්න පුළුවන් දැන් මාත් එක්ක ගමනක් යන්න කැමති කට්ටිය සංවිධායක මණ්ඩලයක් අක්කට මැසේජ් එකක් දාලා අහන්න කොහොමද තියරි පන්ති රිවිෂන් පන්ති ඉන්නේ කියලා 21 කට්ටියට 3000ක් මුදල් ගෙවලා ඉන්න අමාරු නම් තියරි රිවිෂන් පන්ති එයාලටත් කරනවා එයාලට මේකට විතරක් එන්නත් පුළුවන් එච්චර 3000 ගන්න නෙමේ සාමාන්‍ය ක්ලාස් ෆීස් එක 1200යි මෙයාලගේ උදේ මට කියනවා අපි ලක්ෂණ කීයක් ලිව්වද 4ක්ද 5ක්ද හතරයි පුතේ දැන් හොඳනම් ප්‍රමාණවත් සම යම් මට්ටමක උත්තරයක් තියෙනවා නේ මේ අර මුගෙම මුලින්ම කියවනේ මේ හැඳින්වීමක් තියෙනවා හොඳ ඊට පස්සේ දේශපාලනය හැදෑරීම ප්‍රගුණ කිරීම කියන එකට අර්ථ කීපය ඒ ටික ලියද්දි පිටුවක් එනවා ඒ ටිකයි ඊට පස්සේ ලක්ෂණ හතරක් ලියවනේ ඒ ලක්ෂණ හතර ලියද්දි සාමාන්‍යයෙන් පැති 1යි 2යි පැති 3කට වගේ යන්න පුළුවන් මට්ටමක් තියෙනවා හරි සාමාන්‍ය 4කට විතර යන්න ඕන ඕක විස්තර කර කර ලියන්න තියෙනවා ට හරි මේ පුතේ නම් ওই ලක්ෂණ ටික දැනට ප්‍රමාණවත් නේද අපිට ඔක මොකක් හරි ගේමක් ගහලා කොට දාගන්න පුළුවන් හරි එහෙනම් 10 මාරටත් ළඟයි වෙලාව මම තාම කෑවෙත් නැහැ ඔයාලත් වැඩ ටික කරගන්න පන්ති මෙතනින් නතර කරා කියලා වාහන නතර වෙන්න එපා ඔයා තමයි පටන් ගන්න ඕන මම මෙතනින් නතර කරාට අද ඔයා තමයි මේ ගැම්ම පටන් ගන්න ඕන හෙට මම නැති වෙයි ඔන්ලයින් ක්ලාස් එක සමායිට මම දිගටම කරනවා ඒත් ඔයා එන්නේ නැති වෙයි ඔයාට ෆිසිකල් එකට යන්න හිතෙයි. හැබැයි හොඳට මතක තියාගන්න ඔන්ලයින් එක කවමද අවත් නතර කරන්නේ. එන්න ඕන කැමති කට්ටිය එන්න අපිත් එක්ක කෙටු තුල වැඩි ටික කරගන්න. මම මෙතන නතර කරාට ඔයා නතර කරන්න එපා. ඔයා ගේම පටන් ගන්න ස්ටාර්ට් කරන්න. පාන්දර වෙනකම් වැඩි ටික කරගන්න. අම්මා බලාගෙන ඉන්න ඔයා වෙනුවෙන් ප්‍රතිඵල දානකම්. හරි. තාත්තා බලාගෙන ඉන්න ඔයා ප්‍රතිඵල දානකම්. ඒ නිසා මමත් හිතනවා ඔයාට මේ වගේ ලස්සන දවසක් උදා වෙයි කියලා. ඒ දවස වැඩි ඈතක නෑ ළඟදිම තිනවා. ඒ මොකද්ද දවස? उपाधि प्रधानोत्सवे मेवागे पेलियट अत्यंत पुलवंग वासनाव शक्तिय धैर्य लभेवा प्रार्थना करना एना सिर दिनाट जय वीवा।
පන්තිය අවසන් කරමු එනම් සිළු දිනාට ජයෙන් ජයම වේවා හීන පස්සේ දුවලා දුවලා හති වැටුනම සමහර වුන් අතුරු පාරවල් වලින් හැරෙනවා උන්ගේ හීනෝන් විහිින්ම වලදා ගන්නවා ඒත් අපිට එහෙම කරන්න බෑ ඒක හින්දම තමයි මමගේ හීන පස්සේ දුවනවා එහෙම ලේසියෙන් අපි වටන්න බෑ අපි වැටෙන්නේ නැහැ ඒ වැටෙන හැම වෙලාවකම මේ මොහොත ගත කරන්න හිතාදාගෙන ඉවරයි වැටෙන තැනින් නැගිටිනව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ